හොඳයි. ඔබලගේ groups වලට ඒ වගේම WhatsApp group වලට විතරක් නෙමෙයි Google Classrooms ඔක්කොටම මම upload කරලා තියෙනවා document එකක්. හොඳට බලන්න මම මේ කියන කතාව. මේ Google Classroom එකේ තියෙන මෙන්න මේ document එක අද අරගන්න අතට. අරගෙන ඔයාට මේ හැම කොටසක්ම උත්තර ලියන්න පුළුවන්ද කියලා බලමු. එතකොට ඒක කලින් ලියලා තියෙන පුළුවන්. එුණාට අද අපි කරන්නේ සියලුම දේවල් සාරාංශගත කරනවා. දැන් ඔයාට පුළුවන් මේ මුළු network එකම තනි කොලේකට ගන්න පුළුවන්. තනි කොලේකට ගන්න පුළුවන්. දැන් පුළුවන් නම් ඔයාලට මෙන්න මෙහෙම කොලයක් අරගන්න ලොකු කොලයක් මම මේ පෙන්වන විදිහට ඔයාට පුළුවන් අංක 1 පටන් ගන්නම කොටසට ගිහිල්ලා මෙන්න මේ හරි මැදින් මෙන්න මෙතන ඔයාට network කියන්නේ මොකද්ද කියලා ලියන්න පුළුවන්. ඒ ලියනකොට නිකම්ම බෑ. ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ලස්සරට ඇඳ ගන්න දැන් ඔයා ට්‍රාන්ස්මිෂන් මීඩියා එක පෙන්වන්න දැන් මේ දන්න කට්ටිය ඉන්නේ ඔක්කොම දැන් මෙතන sender receiver කියලා what is network කියලා මෙතන ලියන ඊට පස්සේ ඔයාට පුළුවන් වේ පාට අරගන්න අසර පාට ගොඩක් ගන්න අරගෙන මෙන්න මේ පැත්තට ගිහිල්ලා ඔයාට පුළුවන් network පළවෙනියට network types ටිකට යන්න ඊළඟට transmission modes වලට යන්න පුළුවන් ඊළඟ පාට අරගෙන ඊළඟට ඔයාට මෙතනින්ම ගන්න පුළුවන් transmission media කියලා මෙතනින්ම ගන්න පුළුවන් මෙහිමම guided and guided කියලා ඊළඟට ඔයාට ගන්න පුළුවන් මේ සැලැස්මට යන්න network වල topology ටිකට යන්න පුළුවන් ඊළඟට ඔයාට යන්න පුළුවන් network devices right මෙතන උඩින් ඔයාට හොඳ ඉඩක් තියෙනවා අවාසි වාසි කියන්නේ advantage disadvantage කතාව ඉවරයි මේ ඇන්නේ සමස්ත ජාලය ගැන සාරාංශය එහෙනම් මේ plan එකට යමු ගිහිල්ලා අපි අඳිමු අද අපේ සමස්ත network එක තනි කොලේට ගන්න දවස එතකොට කරලා ඉවර වුණාට පස්සේ පාට පාටින් ලස්සනට ඔයාට මට එවන්න පුළුවන් ඒක බලන්න right ඔයාට මේ වෙලාවේ ඒක කරන්න පුළුවන් මේ වෙලාවේ සැකැස්ම ගහ ගන්න පුළුවන් පැන්සලෙන් වුණා එතකොට ඔයාට හොඳ අදහසක් එනවා මේ සම්බන්ධයෙන් මම ඒකට උදව් වෙන්න ඔයාලට මෙන්න මේ විදිහට මෙන්න මේ පරිගණක සංනිවේදනය anu kumakද जाल अवश्य मौलिक ट्रांसमिशन मोड वांगे उड़ापी अनेक इट पे ट्रांसमिशन मीडिया एवगेम उपांग मित्र मिस्ना मेक क्लाइंट सर्वर के सर्वर्स वर्ग टिकाकराने नेटवर्क वर्ल्ट विराने इंटरनेट संबंध पाड़ में कथाकन श्रेणी अट गिहा එතකොට මේ මේ හැබැයි ඔයගොල්ලන්ට මේකත් ගන්න පුළුවන් මෙතන ජාල වර්ග ටික ලෑන් මෑන් මෑන් කියන ටොපොලොජිස් ටික එතකොට වාසි අවාසි ඔයා බලන්න මුළු පොත් මුළු කතන්දරේම මට මෙතන පිටු 6ක් ගියාට සිංගල් පේජ් එකකින් මේක කරන්න පුළුවන් අද ඔයගොල්ලෝ පෙන්වන්න ඔයගොල්ලන්ගේ මයින්ඩ් මැප් එක හැම කෙනෙක්ටම एक ताम वटेनवा तो कुटो वाट एग्जाम में कटे याने हिटना ने तं आधे एग्जाम में कटे याना गमांग और याने वाहने बसे के हरे उन्हीं में वाहने की तं याने गमांग वो एक कोले अरले बालाने पुलो तेरे वाट समस्त नेटवर्क के कमें एकलांगटा एक गाने पुलो वो ये विधियां हैमा यूनिट के कटे में कोले कोले गत्तो वाट हरी मलेसी ऑपरेटिंग सिस्टम में कटा तेहमाई कराने बेसिक सोलत उक्कुमे कटे गाने उन्हीं हिस्ट्री कैटेगराइज कर पुई दियो गुलो देख का ඒ විදිහ සියලුම දේවල් එක පිටුවකට ගත්තොත් ඔයාට මේ පාඩම ලේසි කියලා හැඟීමක් එනවා. එහෙම නැති වුණොත් ඔයාට මේක විසිරිලා තියෙන පිටු ගොඩක
ඊට පස්සේ වා කලබල වෙලා එක පාට මොක ක්‍රීම දක්ුණාම පෙල්ලගෙන පෙල්ලගෙන යනවා හම්බුන්නේ නැතුනම එක පාට එක්සයිට් වෙනවා ඒ එහෙම දේවල් මගහරවා ගන්න අපි මයින්ඩ් මැප් එකයි සහ මේ මම දෙන සරලම නෝට් එක දැන් ඔයා බලන නෙට්වර්ක් වලට තියෙන පිටු ගාන පොතේ ගොඩාක් පිටු තියෙනවා එතන ওই පිටු ඔක්කොම අස්සේ බල බල ඉන්නවට වඩා ඔයාට මේ මම කෙටි ක්‍රම වලින් යන එක නේද ලේසි දැන් උදාහරණයක් ට්‍රාන්ස්මිෂන් මෝඩ් කියන එක දැන් මම කලින් අවස්ථාවර නැවත යනවා මේ බලන්න පුතේ ඔයා ට්‍රාන්ස්මිෂන් මෝඩ් කියන එක ඔයාට පුළුවන් නම් මෙන්න මෙහෙම පොඩි වගුවකට යන්න මේ ඊතලේ ගන්නට හදා ගන්න මෙච්චර දුරට යන්න තු මෙතනින් නවත් නතර කරගත්ත නම් හොඳයි නේ ඊතලේ නේද එතකොට මම මේ කැලම කන්නම්කෝ හොඳයි දැන් ඔයාට සිම්ප්ලෙක්ස් කියන්නේ මොකද්ද කියන එක මෙහෙම ලස්සනට පෙන්න ගන්න පුළුවන් ආ මේ තියෙන්නේ සිම්ප්ලෙක්ස් එක පැත්තකට විතරයි හාෆ් ඩුප්ලෙක්ස් ෆුල් ඩුප්ලෙක්ස් එතන ඔක ලියලා ඔකට එක එක එක්සැම්පල් එක ලියන්න මෙතන ඉන්න බඳිද හොඳටම ඉඳ තියෙනවනේ හොඳයි දැන් අපේ අලුත් මාසයක් මේ ඔක්තෝබර් මාසේ ඒතර සෙප්තැම්බර් මාසේ කැලෙන්ඩරේ කොලේ ගන්න පුළුවන් මේ වෙලාවේ එළියට යන්න ඕනේ නැහැ නේද ඒක ගන්න නේද ඊදර තියෙන කැලෙන්ඩරේ පිටිපස්ස ගොඩාක් ලොකු ඉඩක් මේ තියෙන කැලෙන්ඩරයක් කිව්වහම A4 සයිස් එකටත් වඩා විශාලයි එතකොට අන්නේ කොලේ අනිත් පැත්තේ ඔයාට මේ මයින්ඩ් මැප් එක හදා ගන්න පුළුවන් එතකොට අන්න ඒක තමයි අද මම දවසම මහන්සි වෙන්නේ ඔයගොල්ලොත් එක්ක. ඔයාලත් අද දවසම ගන්න. දැන් මේ පෑය දෙකට පස්සෙත් ඔයාලා වෙලාව ගන්න. අරගෙන ඔයා ලස්සන මයින්ඩ් මැප් එකක් හදන්න මුළු පන්තිය වෙනුවෙන්ම හදන්න. කළා පන්තියටම දාන්න. මං ඒක මුළු ක්ලාස් එකටම අපි ෂෙයා කරමු. හැබැයි නිවැරදි ඩේටා වෙන්න ඕනේ. අද මම ඔයාලට මේ උගන්වන කොටස් ටිකෙන් ඔයා මේ වැඩේ කරලා අපිට එවන්න. එතකොට ඔයාට ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් වෙනම ප්‍රශ්න පත්‍රය මම වෙනම දෙනවා. රිවිෂන් එක මෙහෙම කරන ගමන් වෙනම ප්‍රශ්න පත්‍රයක් මම සාකච්ඡා කරනවා ප්‍රශ්න පත්‍රයක් හදලා තියෙන්නේ ඒක මම උගන්ට අද හවසට දෙනවා එතකොට ඒකේ මේ 40 ඉන්නවා මෙතන දැන් 40 පස් දෙනෙක් ඉන්නවා ඒ 45 දෙනා මේක ෆිල් කරලා මට මේ මයින්ඩ් මැප්ස් 46ක් දැන් 46 කියනවා 46ක් එවුවනම් හරි එතකොට මේ වෙනකොටත් මේක නිර්මාණය කරපු අය කී දෙනෙක් ඉන්නවද අත උසන් මේ වෙනකොට අපි කළා තියෙනවා ටීචර් කිව්වට මම කළා තියෙන්නේ අත උසන් එහෙමයි මේක මං කලින් ඉඳන්ම කියලා තියෙන කතාවක් මම මේ තනි කොලේකට අරගෙන හදලා තියෙන්නේ මගේ මගේ පොතේත් ඒක තියෙනවා මේ වෙනකොට කවුරුත් නැද්ද තාම හොඳයි කමක් නැහැ එහෙනම් අපි පටන් ගමු ඔන්න මම ලෙසන් එක පටන් ගන්නවා වාට තියෙන්නේ මෙන්න මේක ෆලෝ කරන්න මේකත් එක්ක යන්න මගේ ප්‍රেজෙන්ටේෂන් එක මේකත් එක්ක හැදිලා තියෙන අද මම වාට මේක දීලා තියෙනවා මේ ඩොකියුමන්ට් එක දීලා තියෙනවා ප්‍රেজෙන්ටේෂන් එක මේ දැන් මන් දෙනවා රයිට් ඔන්න ඔයාගේ නෙට්වර්ක් ප්‍රেজෙන්ටේෂන් එක දැන් ඔයාට අවශ්‍ය කාරණා මේ ප්‍රেজෙන්ටේෂන් එකක් දෙන නිසා වාට මේක ලියා ගන්න පුළුවන් ඉතින් අමාරු වෙන එකක් නෑ right මුලින්ම ඔයා දැනගන්න ඕනේ data communication දත්ත සංනිවේදනය දත්ත සහ තොරතුරු සම්ප්‍රේෂණය නැත්නම් හුවමාරු කර ගැනීම කියන එක තමයි දත්ත සම්ප්‍රේෂණය කියලා කියන්නේ so what is data communication transmitting data and information is called data communication දැන් ඔයාලගේ විෂය මොකද්ද විෂය ICT ඉස්සර තමයි IT කියලා කිව්වේ information technology then communication technology කියන අර data information අපි communicate අපි ගාව තියන් ඉඳලා හරියන්නේ අපි ඒව සංනිවේදනය කරන්න ඕනේ right ඊට පස්සේ ඔයා දැනගන්න ඕනේ ඊළඟ term එක data transmission can be carried out between two or more computers or devices such as printers ek yanne api computer ekak karaha vitarak neme data transmission karanna pulang devices walata thi ken udaharanayak mata network printer ekak pawichchi karanna pulowa e wage ma scan ekak pawichchi karanna pulowa data transmission need to connect between
sender and receiver. Right, so creating such connection we call network. එතකොට දත්ත සම්ප්‍රේෂණයට අර මං කලින් කිව්වා වගේ මොකද ප්‍රභවයක් ග්‍රාහකයා අතර සම්බන්ධයක් ගොඩනගා ගත යුතුයි. ඒකට අපි ජාලකරණය නැත්නම් ජාලගත කිරීම කියලා හඳුන්වනවා. එතන දැන් පුතාලට තේරෙනවා මේ කතන්දරේ අපිට ඉන්නම කවුද මෙන්න මේ විදිහ පණිවිඩයක් එක තැනක ඉඳන් මේ විදිහට තව තැනකට අරන් යන්න. මෙන්න මේක network එකක් කියන්නේ. network එකක් කියන්නේ මොකද්ද? ඒක ලියලා තිබුණා two or more computers that link in order to share data and resources. පේනෝ නේද? ඒ කියන්නේ දත්ත තුරුතුරු හුවමාරු කර ගැනීමට පරිගණක දෙකකට වඩා වැඩියෙන් සම්බන්ධ වෙනවන අන්න එතනට පරිගණක ජාලයක් කියලා කියනවා. එතන පරිගණක දෙකක් සම්බන්ධ වුණත් කමන්නේ. right? two or more දෙකක් හෝ ඊට වැඩි ගණන් දෙන්නෙක් සම්බන්ධ වෙලා මෙයා ගාව තියෙන මේ A කියන ෆයිල් එක මේ A කියන ෆයිල් එක මෙයා මේ ෆයිල් එක අරන් ගියා නම් මෙන්න මේ විදිහේ B ට A කියන්නේ මොකද්ද A කියන කෙනාගේ ෆයිල් එක මේ B ට අරන් ගියා නම් ඒ කියන්නේ මොකද්ද මෙතන අපි network එකක් හදලා තියෙනවා මේ network එකක් හරහා තමයි ඉද කරන්නේ මේ ඔගොල්ලෝ මේ මොහොතකට කලින් දැක්කේ ඒ දේ තමයි ඔගොල්ලෝ දැක්ක ඒ කම්පියුටරේ තියෙන ඊමේල් එකක් එයා බීට යවුවා අන්න ඒක තමයි network එක. දැන් මේකේ තියෙන components ඔයා අඳුනගෙන ඉන්න ඕනේ. බලන්න ඔයා ගාව තියනවාද කියලා මේ දේවල් ලියවිලා. මොකද sender ඒ වගේම ගන්න කෙනාට අපි කියනවා receiver කියලා. මොකද sender මං කිව්වේ වාට ඇඳ ගන්න කියලා මෙන්න මෙහෙම කොටුවක්. මොකද sender කියලා ලියා ගන්න මෙහා පැත්තේ receiver කියලා ලියා ගන්න. ඔන්න ඉක්මනට ලියා ගන්න. මං පුංචි වෙලාවක් දෙනවා. sender ගාව මොකද ලියලා තියෙන්නේ? person or object which send data. receiver කියන්නේ person or object which received data. එහෙනම් transmission medium කියන්නේ මෙන්න මේ අතරමැදි මාධ්‍යයට ඒකෙන් තමයි දත්ත සම්ප්‍රේෂණය කරන්නේ. ඒක ටෙලිෆෝන් වයර් එකක් වෙන්න පුළුවන්, වයර්ලස් වෙන්න පුළුවන්. හොඳයි. ඉක්මනින් ඔයාගේ සාරාංශ සිතියමේ මේකත් අඩංගු කරගන්න. දත්ත ප්‍රභවය, දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය, දත්ත ග්‍රාහකයා නැත්නම් දත්ත ලබන්නා. ඒ කොටස ලියලා නැත්නම් ඔගොල්ලෝ අනිවාර්යෙන් ඔයාලා වෙලාව ඉල්ල ගන්න මගේ මේ කොටස ලියවිලා නැත්නම් ටක් ගාලා වෙලාව ඉල්ල ගන්න මම මේක ලියන්න ඕනේ හොඳයි මං ඊළඟ ස්ලයිඩ් එකට යනකොට ඔයා ඒක ලියලා නැත්නම් ටග් කරලා අතුස්සලා කියන්නුනේ ඒක මම ලියා ගන්න ඕනේ කියලා. ඒක ගැටලුවක් කරගන්න එපා. right. මේ පෙන්නලා තියෙන්නේ ඔයාට අඳින ටයිම් එකම ගන්න පුළුවන්. මේ පෙන්නන්නේ sender receiver. ඔන්න ඔහොම ඔයාට යා කරන්න පුළුවන්. මෙන්න මේ මැසේජ් එක යවන්න. ඉතින් ඒකට ස්ලයිඩ්ස් තුනක් පාවිච්චි කරාට මම ඔයා යන්නේ එක වගුවකට වම් අත පැත්තේ ඉහළ කෙළවරේ ඔයා දැක්ක ට්‍රාන්ස්මිෂන් මීඩියා කියන ලස්සනට මම වගුවක් අඳින්න කියලා කියලා දුන්නා. එතකොට ඒකේ ඔයාට ඉතින් මේ දේවල් විතරයි අවශ්‍ය වෙන්නේ. මේකේ අරමුණ, මේකට උදාහරණ ওই ටික විතරයි අහන්න පුළුවන්. අපි බලමු.
මොනවද මගේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන්නේ මම මේ animation එකක් හැම පෙන්නලා තියෙනවා හිමින් යන බෝලයක් නේ එතකොට මේක කියන්නේ මොකද්ද simplex ඒක පත දැන් මේක සිංහල මාධ්‍ය දරුවන්ට නම් ලේසි වචනෙම්ම දැනෙනවා ඒක පත ඒ කියන්නේ මොකද්ද එක පැත්තකට පමනයි data transmission one direction දත්ත සම්ප්‍රේෂණය एक दिशा वक्त पमना उन्हें हिमिंग किए ने हिंदल याद आने बोलो data transmission single direction एक याने उदाहरण radio tv book poster रे का कुना दिमें मुकद आपे poster रे टे कता करने tv एके टे कता करने radio के टे कता करने पेरला एक පැත්තකට පමණයි. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට simplex හඳුනා ගන්න පුළුවන්. එහෙනම් ඔබගේ මේ වගුව තුල වගුව මන් නිතර නිතර යන්නේ මේ හැලී ලියන්න මම සතුටු නෑ. මෙතන ලියලා මෙතන example එකක් ලියුවොත් ඔයාට හරි ලස්සනට මේක බලා ගන්න පුළුවන්. දැන් මේ පාඩම ඉවර වෙනකොට හරිම ලස්සන mind map එකක් කටුවට හරි ඇඳලා එවන්න. තනි පිටුවට ගන්න උත්සාහ කරන්න ඔබගේ नेटवर्क समस्त पाड़ में मुं ईलांगट ईलांग स्लाइड देखते हैं याने मां एक याने देवनी कॉलम में कर एक अभी हाँ दोनों याने मां हाफ डुप्लेक्स हाफ क्या ने बाग इटे ने अर्ध कीने का अर्ध द्वीपात एक याने वारकट एक दिशा वकट है मैं दिशा देखकट में याने पुला मामले ऐसे टे में क्या याना Can transfer both direction data transmission both direction. खालीं नंग हिमा उन्हें एक दिशा वक़्त पामना है. Then दिशा देखा था मैं यानवा. ये उन्हाँ टे बालान को हम ध्यान एक पार एक पहत्ते वक़्त पामना है याने. हरी डे मामा प्रश्न पा. ओगलंगे इम प्रश्न या क्या हुआ मोगलो उत्तर देने. आ अभी बालमु एक experience का. हरी मटक यान half duplex වලට උදාහරණයක් රෝවින්දු කියන්න බලන්න. දැකද මම අහනවා ප්‍රශ්නයක්. එතකොට මම අහනකන් අන්න හරි. වෝකි ටෝකි බලන්න මම ප්‍රශ්නේ අහනකන් රෝවින්දු කතා කරේ නෑ. මම අහලා නතර කරාම රෝවින්දු වෝකි ටෝකි කියලා කිව්වා. දැන් මොකද්ද මේකේ උදාහරණය? ටීචර් ප්‍රශ්නයක් අහනකොට පුතාලා පිළිතුරු දෙන එක මොකද්ද? हाफ डुप्लेक्स वगे वॉकी टॉकी के नोट हिम थामाए अभी आ खता करने पर एक पैतक ब्लॉक पे ना वाई टपस या फिर रिसीव करना वा मैं बोल देखा पेन ऑन इधर पुंछी पाबलो देखा दे पैतक जाने हैं देखा गया टपस यानी के क्या आने मुदाई बहुत मलास सुनाए इनके ये लगे टे मम्मे आने मा फुल डुप्लेक्स पूर्ण द्वीप अपे तुंगिनी कॉलम में काफी होने थे बेलुवत अपे सारांश स्थिति में तुंगिनी कॉलम में का दम पुरोगन न पुलवा मगे तुंगिनी स्लाइड एक टक गियोत फुल डुप्लेक्स के ने बोर्ड डायरेक्शन बट सेम टाइम अर खाली वागे ने में एक बार पुलवा मतलब ने में पगलू देख दे पैतृक के पार में आने हैं technology එක යටතේ තමයි full duplex. එතකොට internet සම්බන්ධයෙන් තියෙන සියලුම දේවල් full duplex වෙනවා. හොඳයි. දැන් අපේ සාරාංශය උතනින් ඉවරයි. බලන්න මේ තමයි ඔබගේ සාරාංශය. ඒකත් ලියාගෙන ඉවර කරන්න.
හොඳයි අපි දැන් ඊළඟ කොටසට යමු සම්ප්‍රේෂණ මාධ්‍ය ගැන මේ බලන්න guided unguided නැතහොත් සිංහලෙන් නම් නියමු නියමු නොවන ඔයාගේ ඊළඟට සාරාංශ සිටියම ගත්තොත් සාරාංශ සිටියමේ පහලින් මං කිව්වා ලේසියෙන් ඇඳ ගන්න පුළුවන් කියලා මේ විදිහට guided unguided Aish Mendes Browsing internet is going under full duplex because technology you are using here is full duplex. Devices wala thiyena gatalu thamai oya wata half wage danenne but it is full duplex. Why? Because internet is using telephone. Telephone dan wage gedara internet ekak balanna aave kohomada telephone cable ekak harahane daave. टेलीफोन टेक्नोलॉजी एक तमाय यूज कराने तो बोलते एक बैठे ने फुल डुप्लेक्स एक तर अपिते आरापी पूर मैंने सुन भी दिया टे ओने के ने कता करने बोलते हैं देखा तेरे में टेलीफोन एक फुल डुप्लेक्स का अपिते खत वाला ना हमारे वो कदापि सामान्य पुतगले बोलते हम कान देने वाह इटे पसे कता करना इटे पसे अपि कता करना ए आगे कह हम कान देना නමුත් මොනහරි රණ්ඩුවක් හැම වුණාම අපි දෙගොල්ලොම කතා කරගන්නේ. අන්න එවැනි අවස්ථාවක තමයි ඔක දැනෙන්නේ. මොකද අපි හැදිලා තියෙන්නේ half method එකට. ඒ කියන්නේ අපි අහුම් කන් දෙනවා අපි ආයේ කතා කරනවා. ඒකයි. එහෙම නැතුව මේ ඒ full duplex නොවනවා නෙවෙයි internet telephone වැටෙන්නේ full duplex. එතකොට Skype ඔය ඔක්කොම ටෙක්නොලොජිස් ටික ටෙලිෆෝන් ඔය මතක් කරගන්න අන්තර්ජාලය සම්බන්ධ සියලුම ඒවා වැටෙන්නේ ෆුල් ඩුප්ලෙක්ස් වලට කියලා තමයි දැනගත යුත්තේ. හාෆ් ඩුප්ලෙක්ස් වලට ඔයා වොකි ටෝකි විතරක් දාගන්න ඒක ලෙසි. ඒක ඒකේ ටෙක්නොලොජි එකම බ්ලොක් වෙනවා කතා කරන්න බෑ අනිත් පැත්තට. ඒක. හොඳයි. එහෙනම් නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය ගැනයි මේ කතා කරන්නේ. දැන් ඔබගේ වගුවක් තියෙන්න ඕනේ. මේ දෙන්න වෙන් වෙලා හඳුනා ගත යුතුයි. අපි දැන් බලමු ඔයා දැන් අර ඉගෙන ගත්ත ෆුල් ඩුප්ලෙක්ස් එකට පොඩි ප්‍රශ්නයක් තිබුණා. අපි ඒකත් පොඩ්ඩක් බලමුද? මෙහෙම එකක් තිබුණා. A lift is using go to up and down in a building of 15 stories. A lift goes up and down in every 2 minutes. මොකක්ද මේක? Lift එකක්. ඔයාලා දැකලා තියෙනවා ගොඩක් ලොකු තට්ටු තියෙන බිල්ඩින් වල විදුලි සෝපාන සිංහලෙන් කියනවනම් තියෙනවා. මේකෙන් මොකද වෙන්නේ මිනිසුන් අරන් යන්න පුළුවන් හෙට මෙහෙට so this is something like data data අරන් යනවා වගේ මිනිසුන් හෝ බාණ්ඩ ඉහළ පහළ දෙපැත්තටම යනවා හැබැයි එකවර යන්න පුළුවන්ද මේ ලිෆ්ට් එකට හැප්පෙනවනේ තව ලිෆ්ට් එකක් ආවොත් එහෙනම් මොකද මේක වැටෙන්නේ මොන වලටද වැටෙන්නේ half duplex half duplex in order to watch a music a program on tv on a holiday TV බලනවා very good simplex ඒ වගේ කතා කරන්න පුළුවන් වෙනවා to hold a video telephone discussion with a chief on internet now you can institute එකක මේ video conference වැටෙන internet එකට වෙයි එයාල කතා කරන එක වෙනස් දැන් අපි වුණත් කතා කරන එක කෙනෙක් එක්ක ගෙදර අයත් එක්ක යාළුවොත් එක්ක අපි දෙගොල්ලොම කතා කරගන්නේ රණ්ඩුවක් වෙනවා නම් හරි සින්දුවක් එකට කියනවා නම් හරි විතරයි එහෙම නැත්නම් එහෙම නැහැ නේද ඒ හින්දා හිතන්න එපා ඒකේ අපේ පැත්තෙන් වෙන සිද්ධිය හිතන්න මේ තාක්ෂණය මොකද්ද කියලා traveling of two train In opposite direction over bridge. Half duplex. With a single track. Oh, okay, good. Palama kuding ek track ke yanawa nan anna putha kiyuwa apita me palama udin mehema kala ek track ekai tiyenne. Then coach deka depattara yana nan ekawara yanna ba ne. Me pattaṭa gallata yana coach yaya. Giyaata passe thamai noorata yana coach yanne. Onno e widihata thamai yanne.
එතකොට අපිට ඔන්න ඔය විදිහට A to D answers ගන්න පුළුවන් සාමාන්‍ය ජීවිතයේ උදාහරණ එක. හැබැයි concept එක එකමයි. අර විදිහම තමයි. හොඳයි. දැන් අපි යන්න පුළුවන් නම් අපේ අනෙක් presentation එකට ඔයත් එක්කම කතා කර කර හිටපු presentation එක මේක පොඩ්ඩකට close කරගෙන යමු. දැන් අපි ඉන්නේ කොතනද? Transmission media ළඟ. ඒක මං කිව්වේ කොහොමද ඔයගලන්ට අර ट्रांसमिशन मीडिया के वगुवकट अव मेन वगुव मेन मे विधि वगुव एक मेतन नियम की केबल दागने वाट आंसर फॉर सी के अहन वर कलिंग के सीतमे अहमीन पुते वागे कत्ना वागे प्रश्न पीलितर हमीन वीडियो फोन डिस्कशन क्या ने पुते मुकद्दर वीडियो टेलीफोन टेलीफोन ने कने इन्हन टेलीफोन टेक्नोलॉजी के ने मुकद्दर दम पुता डे पुलवा ने देवेनु दर हरे ने दर मुकद्दर तेरे फुल फुल डुप्लेक्स अभी खता कराने पुते आठ माम पेन्नुआ मैंने मैं सारा आंश सिद्धिए में पेन्नुआ मैंने मैं विधि මේ ටෙලිෆෝන් එක නේදලා තියෙන්නේ දැන් ඔයාට තේරුණාද කතාව වෙනිදු හොඳයි right so answer is what full duplex හොඳයි දැන් අපි යනවා අපේ ඊළඟ කොටසට කේබල්ස් තුනක් ගැන කතා කරන්න ඒවට කියනවා නියමු කියලා නියමු මාධ්‍ය ඒ කියන්නේ 1 to 1 කනෙක්ෂන් එකක් තියෙනවා මෙතනින් කේබල් එක මෙතෙන්ට සම්බන්ධ කරලා තියෙනවා रेडियो टेक्नोलॉजी इंटरनेट वाईफाई संबंध मेक हेमनी मे विधि वन टू वन कनेक्शन कॉपर केबल ट्विस्टेड कोएक्सियल केबल फाइबर ऑप्टिक प्लास्टिक खरीदेंगे फाइबर लाइन्स फाइबर ऑप्टिक केबल्स टेलीकॉम फाइबर लाइन्स मुखदे फास्ट कनेक्शन फास्ट कनेक्शन वेगेगन कथा करना नियम मध्य अटते बेलू बेल मट मम सारांश करो वेगवात्म ट्रांसमिशन मीडिया मैं आगे अड़ू එයාගේ වර්ග දෙකක් තියෙනවා shielded twisted pair unshielded twisted pair දැන් අපි යමු අපේ presentation එකට පුංචි පුංචි කාරණා highlight කරගමු ඔයාට දැන් මේ කතා කරන වෙලාවේ ලස්සනට හදා ගන්න පුළුවන් වාගේ තනි පිටුවේ mind map එක හදා ගන්න දැන් හොඳයි මේ තියෙන්නේ අර මං කියපු amber yugal නැත්තම් twist गाइडेड फिजिकल मीडियम भौतिक भौतिक अनिवार्य अल्लाबल अत फिजिकल टेंजिबल केबल संबंध हलवे ट्विस्टेड මේක අපි ක්ලාස් එකේදී මම පෙන්වන්න ඇති ක්ලාස් එකට එන්න පුළුවන් වෙච්ච දරුවන්ට මේකේ sample collection එකක් මැදිලා තිබුණා හරි ලස්සනයි cables දෙකක් එකට twister එකට ගැට ගැහිලා ඇඹරිලා වගේ තියෙනවා copper cable එක. ඉතින් මෙයත් එක්ක සම්බන්ධ වෙන jack එකට නමක් කියනවා RJ45 jack. අපි සති දෙකකට කලින් කතා කරපු මතකද අපි network port එක අන්න එක වදින්නේ මේකට තමයි මතකයි නේද හොඳයි ඊළඟට මෙයාගේ ලස්සනට මේ වර්ග දෙකකට බෙදෙනවා ඒක ඔයාගේ අර සාරාංශ සිටියේ මේ මං කරා වගේම වාට පුළුවා මං අඳින විදිහත් පෙන්වන්න මේක ලේසි අඳිනකොට හරි ලේසි නේ මෙහෙම ඇඳ ගන්න ඇඳගෙන නම් දෙක දා ගන්න කොහමද shielded unshielded මං වාට පෙන්වන්නම් අඳින හැටි දැන් වා හිතනවා නම් අඳින්න අමාරුයි කියලා අඳින ලේසි ක්‍රමයේ පෙන්වන්න
මම මෙහෙම ගන්න පෑන මුලින් ඔයාලට පැන්සලෙන් මෙන්න මෙහෙම ඇඳ ගන්න කොපුව ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහ ට්විස්ට් වෙලා දෙනවා ඔයාලට පුළුවන් පාටවල් අරගෙන මෙන්න මෙහෙම ඒක ඇත්තටම පාටවල් තියෙනවා green white brown brown white blue blue white එහෙම තියෙනවා green green white orange orange white කියලා පාටවල් එක හතරක් ඔයාට ඇඳ ගන්න පුළුවන් නම් හරි. ඔහොම. ට්විස්ටඩ් වෙලා තියෙනවා. අන්න ඕක තමයි. දැන් shielded twisted කියන්නේ පුතේ shield වෙලා තියෙනවා. shield වෙලා තියෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ මේක වටේට තව කොපුවක් තියෙනවා. ඇයි මේ කොපුවක් දාන්නේ ආරක්ෂාවට? මෙතන වටේට තව කොපුවක් දාලා තියෙනවා. ඒ රබර් කොපුවට ඇතුලෙන් තවත් කොපුවක් දාලා තිනවා. අපි බලමු මේ දාලා තියෙන හැටි මේ තියෙන ෂීල්ඩ්. එහෙනම් මේක STP මේක UTP unshielded UTP. ඔයගේ ස්කෝලේ ඇත්තේ UTP කේබල්. බලන්න ස්කෝලේ ගියාම network cables වල බලන්න අයිනේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ වගේ ෂීල්ඩ් එකක් නැහැ. ඉතින් වැඩියෙන් භාවිතා කරන්නේ මේ කෙටි දුර සඳහා මෙන්න මේවක් කියන්නේ පාසලේ විද්‍යාගාරයේ මේ පරිගණක විද්‍යාගාරයේ තියෙන මෙන්න මේ වගේ UTP වැඩි දුර අවශ්‍ය වෙන්නේ මේ තියෙන UTP ගැන ලියලා twisted pair unshielded twisted pair this is very flexible low price However, it is difficult to transmit data long distance through UTP. It is suitable for 100 meters. ඉතින් හරියටම 100 meters කියන අපිට අමාරුයි. මොකද අලුත් ඒවා ඊට වඩා පොඩ්ඩක් හරි දුරට transmit කරන්න පුළුවන් නිසා. ඉතින් අපි මෙහෙම මතක තියාගමු. Low cost. ඔයාලට තේරෙනවා shield කළ නැත්නම් ලාභදායි. එහෙනම් STP නම් bit expensive however it is expensive have a data transmission better quality and secure data transmission than utp thing what therenawane kawuru hari metenin mahala thiyenawana otala thiyenawana meter wada tikak hondai kiyala habai wiyedama wedi amathara deyak ne metena onne ehemai mataka tiya ganna nawatha kiyanna keti dura transmission walata bhavitha karanama වියදම නම් අඩුයි බොහොම පහසුයි කෙටි දුර සම්ප්‍රේෂණයට භාවිතා කරනවා මේක ක්වොලිටි හොඳයි ආරක්ෂාව හොඳයි හැබැයි ටිකක් ගණන් වැඩි මෙන්න සිංහල මාද දරුවන්ට බරින් බරිනුත් වැඩි මට ඒක කියන්න බැරි වුණා අතන බල්කි බල්කි කියන්නේ ඇයි තින් වටේ තවත් එකක් ඔතලන්න තියෙන්නේ ෂීල්ඩඩ් ට්විස්ටඩ් පෙයා වටින් ඔතලා තියෙන හින්දා බරින් වැඩි හැබැයි සම්ප්‍රේෂණ තත්වය හොඳයි ආරක්ෂාව හොඳයි. ඔය කතා කරන්නේ ට්විස්ටඩ් පෙයා ගැන. තඹ කම්බි. තඹ කම්බි. ඊළඟ එක්කෙනාට අපි යමු ඒ තමයි coaxial cable ඔයා මේක දැකලා ඇති antenna cables වල මේක තියෙනවා ලියා ගන්න antenna cables වල දකින්න පුළුවන් CCTV වල තියෙන්න පුළුවන් ඒක ලියා ගන්න CCTV වල අපි බලමු මෙන්න හැටි බලන්න මැද තියෙනවා මෙතන තියෙනවා වටේට rubber කොපුවක් ඊට පස්සේ ආයි copper mesh එකක් තියෙනවා ඊට පස්සේ තියෙනවා ප්ලාස්ටික් ජැකට් එකක් ඇතුලේ තියෙනවා කූරක් අන්න කොඇක්ස් කියන්නේ ඒකයි කොඇක්ස් සිංගල් ඇක්ස් රයිට් මේකත් තඹ අර කලින් ඉගෙන ගත්ත ට්විස්ටඩ් පෙයක් තඹ
හොඳයි අපි ආගෙන විස්තර තව ටිකක් බලමු මොනවද පිගෙන ගන්න ඕනේ කියලා බලමු මෙන්න එයා ඉන්නේ කොහෙද කියලා මුලින්ම දැනගන්න රූපවාහිනී ඇන්ටනා කේබල් වල CCTV කේබල් මම අර කිව්වා වගේම තම්බි තම් මේ තම් තඹ කම්බි දැලක් ආකාරයට පිටත කේබල් එකක් තියෙනවා මේ පේනවාද අවුටර් ජැකට් එක තියෙනවා මේ ඇතුලේ තියෙනවා තඹ කොපර් කේබල් මේ තමයි කොපර් තනි කූරක් වට පේනවා යනවා මේ ප්ලාස්ටික් ජැකට් එකක් තියෙනවා අපේ පේනවා ඉටි වගේ එක ඒක කපන්න හැම පුළුවන් ඊළඟ අවස්ථාවට ගමු අපි ඊළඟ අවස්ථාව ෆයිබර් ඔප්ටික් මොකද ඒ කියන්නේ ප්‍රකාශ තන්තු මන්ට බලා ගන්න මේ කොටස මේකේ ගාව ලියා ගන්න ඔයා වීදුරු වෙන්න පුළුවන් ප්ලාස්ටික් වෙන්න පුළුවන් හැබැයි අමතක කරන්න එපා ඩේටා ට්‍රාන්ස්මිෂන් යූසින් ලයිට් ඩේටා ට්‍රාන්ස්මිෂන් යූසින් ලයිට් මේක කොපර් කම්බි වගේ නෙමෙයි කොපර් වල යවන්නේ මොකද ඉලෙක්ට්‍රොනික මේක කොහොමද යන්නේ मेक लाइट आलोक विधि एक वादन गति එනං ආලෝකයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන අපි ඒකට කියනවා total internal reflection ආලෝකය හරහා තමයි වේගයෙන්ම සම්ප්‍රේෂණය වෙන්නේ. එනං ආලෝක පාවිච්චි කරනවා නම් අපිට මේ මාධ්‍ය තුන ගැන කතා කරනවා නම් වේගවත්ම මාධ්‍ය කියලා අපිට මෙතන තරුවක් දාන්න පුළුවන් බැරිද? පුළුවන්. මෙන්න මෙතන තරුවක් දාලා ලියා ගන්න වේගවත්ම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය මේ තුන අතරින් වේගවත්ම කියලා කියන්න පුළුවන්. इतिंग आप यमुन अवदात में तीन ने वो एक ही ने फाइबर केबल है भाई इतना मिला दिखा एक मात्र त्यार ने एक्सपेंसिव राइट इन्हें ना आनी पैतर माइंग है ना वह वागुए आनी पैतर उन्होंने दाखिने वा ए मुखाद्दे नियमों नौवने नेत होत अनगाइडेड नेत होत वायरलेस एक याने फिजिकल कनेक्शन ने काटने विथाउट फिजिकल मीडियम මම අර කලින් කිව්වා වගේ භෞතික මාධ්‍යකෙන් තොරව එහෙමත් නැත්නම් මේ අහසට නැත්නම් මේ මේ අපි කියනවා තරංග මගින් දත් සම්ප්‍රේෂණය මේ පෙන්නලා තියෙන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් ස්පෙක්ට්‍රම් එක ඔය මේක දිහා බැලුවොත් ඔයාට පේනවා මේ පැත්තේ ඉඳන් ගත්තොත් මේ සංඛ්‍යාතයේ මේ පෙන්නලා තියෙන්නේ මේව මෙච්චර ලොකුවට ඕනේ නැහැ ඔයගලන්ට ඔයගොල්ලෝ හැබැයි ඉගෙනගෙන තියෙනවා සංඛ්‍යාතය කියන එකක් විද්‍යාවේදී සංඛ්‍යාතය වැඩි ඒ කියන්නේ එක තප්පරයක් ගත්තොත් මෙහෙම තප්පරයක් කරනකොට යන වේව්ස් ප්‍රමාණය ගොඩක් වැඩි ඊට පස්සේ මේ අපිට පෙන දෘශ්‍ය ආලෝකය අපි කියනවා visible light ඒකේ ultraviolet මෙතන infrared red ට පස්සේ infrared අපි කතා කරන්නේ මේ radio infrared microwave ඔන්න ඔයිට මෙන්න මේ ටිකෙන් තමයි අපි කතා කරන්නේ මොන දැන් අපි බලාගමු අන්න හරි very good විද්‍යාවේදී ඉගෙනගෙන තියෙනවා කියලා ඉවර තියෙනවා මේ ඒක තමයි ඕගලන්ට දැන් ඒක ගලප ගන්න අපේ තොරතුරු සංවේදන තාක්ෂණයත් එක්ක ඔගොලු මං හිතන්නේ මෙන්න මෙයක් ඉගෙන ගන්නවා මෙන්න මේකත් ඉගෙන ගන්නවා මේ ෆයිබර් ඔප්ටික් ගැන අහලා ඇති ඔගොලු ඉගෙන ගන්න මේ විද්‍යාවේදී අවාල දැන ගන්න ඕනේ දැන් වේගවත්ම මාධ්‍ය කියන්නේ මේකයි කියලා දැනගන්න ඕනේ ඊළඟට අපි මුලින්ම කතා කරනවා රේඩියෝ ගැන. පුතේ රේඩියෝ වලට අපි හොඳ දෙයක් දැනගන්න ඕනේ. ඒක ලියාගන්න රේඩියෝ වලට Wi-Fi Bluetooth උදාහරණ විදිහට ගන්නවා. ඒක ලියාගන්න වගේ දකුණු පැත්තේ සාරාංශය, වාග් සාරාංශයට ගියොත් මෙන්න මෙතන ඔයා ලියාගන්න දැන් මොකද්ද? Wi-Fi Bluetooth මම මේ ලියලා තියෙන්නේ Wi-Fi Bluetooth උදාහරණ වේ. එහෙනම් data transmission performed using radio waves wifi and bluetooth are example for radio මෙච්චරයි ඔයගලන්ට ඔයගලගේ syllabus එකට අවශ්‍ය වෙන්නේ මෙච්චරයි right
ඊළඟට ඉන්නවා මම මේ ස්ලයිඩ් එකත් මකලා දාන්නම් මොකද ඇත්තටම ස්ලයිඩ්ස් ගන්න වැඩි වුණොත් ඔයගලන්ට ඒ වෙනකොට ඔයගලන් හිතයි ගොඩාක් දේවල් තියෙනවනේ මෙච්චර කියලා. එච්චර දේවල් අපි ඉගෙන ගන්න ඕනේ මම මේ ස්ලයිඩ් එකත් මකලා දාන්නම් මොකද අපි ඉගෙන ගන්නකොට පුළුවන් තරම් බලන්න ඕනේ අපේ සිලබස් එකේ තුල පමණක් ඉන්න. නැත්තම් අපි අනවශ්‍ය බරක් ඔයාලට දෙනවා වෙනවා. එහෙම අවශ්‍ය නැහැ. අවශ්‍ය කොටස් විතරක්. උදාහරණයක් ඉන්ෆ්‍රාරෙඩ්. रेडियो वाले आवश्यक मोनाद की वाईफाई ब्लूटूथ उदाहरण के रेडियो इट पास इन्फ्रारेड रेड पास इन्फ्रारेड मैं यूज अभी पेन लीन मगलिए मैं रिमोट कंट्रोल अरगे क्लास इट इस हिंग मम मोबाइल फोन मगे मोबाइल फोन कैमरा तीन मेन मे विधि मैं वाट पेन मोनाद ඉන්ෆ්‍රාරෙඩ් අපිට බලන්නත් පුළුවන් කියලා පෙන්වන්න. මොකද අපේ පියවි හැට පේන්නේ නැති වුණාට කැමරා ඇසෙන් අපිට බලන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම මම ඔයාට පෙන්නවා මේක පාවිච්චි වෙන තැන. එහෙනම් දැන් ඔයාට මවා ගන්න පුළුවන්. ඔකෙන් අමතක වෙන්නේ නැහැ නේ කීයටම. ඒ තමයි රිමෝට් කන්ට්‍රෝලර්ස්, වයර්ලස් කීබෝඩ්, වයර්ලස් මවුස්. ඔන්න ඔයාට ලියා ගන්න පුළුවන්. එකක් ලියාගත්තට පස්සේ අදෝරක්තමනේ ඉන්ෆ්‍රාරෙඩ් මේකත් මතක් වේ ඔයගලන්ට මාවත් මතක් වේ මේක පෙන්වවත් මතක් වේ උල්පේ ප්‍රශ්නේ ආවොත් රයි ඊළඟට ඊළඟ එක තමයි මයික්‍රෝවේව් ද මයික්‍රෝවේව් කියන්නේ ශුද්‍ර තරංග සම්ප්‍රේෂණයේදී දත්ත ගමන් කරන්නේ රේඛාවක මම මේක අඳිනවා මතක ඇති ඔයගලන්ට මෙන්න මෙහෙම මේක අඳිනකොට වාට පුළුවන් කඳු මුදුන් දෙකක් කොහොම ඇඳලා කඳු මුදුනක මෙතන මෙන්න මෙහෙම ගහලා තියෙනවා මොකද්ද මයික්‍රෝවේව් ඩිස්ක් එක අනිත් කඳක් තියෙනවා දුර ඒ කියන්නේ වඩා දුර සම්ප්‍රේෂණයට හැබැයි බෑ කෙලින් ට්‍රාන්ස්මිෂන් වෙන්න ඕනේ කියන්නේ ලයින් ඔෆ් සයිට් එක තියෙන්න ඕනේ උදාහරණයක් ගත්තොත් මම මෙතනින් නිල් පාටින් අඳිනවා මේක මෙයාට පේනවනම් ලයින් එකේ යන්නේ මෙහෙම संप्रेषण मध्यस्थान एक दर्शन मे लाइन मे वाक्य बल මැදස්ථාන අතර දුර තීරණය කිරීමේ ප්‍රදේශයේ භූ විෂමතා සලකනු ලැබේ. කියන්නේ මැදින් මොනවා හරි මේ විදිහේ ගහක් තිබුණොත් හරි කන්දක් තිබුණොත් හරි මෙහෙම යන්න බෑ. රයිට්. එහෙමනම් මෙතන තව ඩිස්ක් දෙකක් දාලා වයර් එකකින් මෙතනින් එහා පැත්තට අරන් යන්න ඕනේ. ශුද්ධ තරංග සැටලයිට් කමියුනිකේෂන් වලදී චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේදී ශුද්ධ තරංග ආකාරයට දත්ත සම්ප්‍රේෂණය වන අතර ඒවා සම්ප්‍රේෂණය වන්නේ සම්ප්‍රේෂණ ප්‍රචාරක කියන්නේ රෙස්පොන්ස් ආකාරයට ඒ කියන්නේ මම ඒකත් පෙන්වන්නම් ඔයගලන්ට ඒක හොඳ අදහසක් ගන්න පුළුවන් තැනක් ඒක දැන් මේ තමයි අපේ පෘථිවි අර්ධගෝලය මං අඳින්නේ ඒක මේ විදිහ ගෝලාකාරයි කියලා අපි දන්නවා මම යට කොටස ඇන්දේ නැහැ උඩ කොටසෙන් යන්නේ දැන් මෙතන අපි චන්ද්‍රිකා කුරුණක් තිබ්බොත් මොන මං චන්ද්‍රිකා කුරුණක් අඳිනවා ඇඳලා මෙන්න මෙතන ඔය කියන සැටලයිට් ඩිස්ක් එක ගහනවා මෙතන අනෙක් ඩිස්ක් එක ගහනවා මේක තියෙන විශේෂත්වය තමයි මේකෙන් දැන් මම දැන් ඔයා දන්නවා මේක යන්නේ වේව් එකක් කියලා දැන් මේ වේව් එක යනකොට මෙහිම වේව් වල කුඩා විස්තරේ වැඩි ඕගොල්ලන් විද්‍යාවට ඉගෙන ගන්න තියෙනවා මේ ඇම්ප්ලිටියුඩ් නැතහොත් මේ උස තරංගයේ උස ගත්තොත් ගොඩක් වැඩි එතකොට මොකද වෙන්නේ මේ යටින් මේ ගෝලාකාර හැඩය නිසා කොටසක් දත්ත කොටසක් විනාශයටපත් වෙනවා. එම නිසා ඒකට විසඳුමක් විදිහට මේක මෙහෙම ගලෝලා අපි මොකද කරන්නේ මේ චන්ද්‍රිකා මෙන්න මේ කොටස් උඩ අතට හරවනවා. මම මේක මේක ඔහොම අයින් කරලා
උඩකට හරවනවා මම ඒක පෙන්වන්නම් මේ විදිහට නැවත මෙන්න මම චන්ද්‍රිකා කරන ටික අඳිනවා මේක මොකද කරන්නේ මෙහෙම උඩට හරවනවා හේතුව තමයි මෙතනින් වේව් එකේ මෙතනින් කැඩෙන හින්දා දැන් මොකද කරන්නේ මෙන්න මේ උඩ තියෙන किलोमीटर 36000 උඩහස තියෙන චන්ද්‍රිකාවකට මේ වටේ දෙපැත්තේ තියෙන මේ සෝලර් පැනල් මොකද මේකට ශක්තිය ලබා දෙන්න ඕනේ ඒක පහලට ඇවිල්ලා බැටරියකින් නැත්නම් විදුලියෙන් ගන්න බැරි නිසා ඈත අහසේ තියෙන නිසා සූර්ය ශක්තිය ප්‍රොජෙක්ටර් ගන්න තමයි දෙපැත්තේ සෝලර් පැනල් දෙකක් තියෙන්නේ හැබැයි මෙතනත් තියෙන ඔය කියන सेंडर एकाई रिसीवर एकाई में तरह तीनों दें मुकद कराने आरविधि है टे यह लटे अपलिफ्ट करना मां पहाल टे डाउनलिफ्ट करना उन्नो एक रमेश तमाय पाविच कराने दें यह लटे याने मां पहाल टे गानों ये तो कोटा तारांगे किसी महानियाँ कोई नेतू में विधि है टे यह लटे मुकद ये तो कोटा हानियाँ कोई ने සම්ප්‍රේෂණ පොඩි පමාවක් තිබුණාට මොකද හොඳ ක්වොලිටි සම්ප්‍රේෂණයක් සැටලයිට් කමියුනිකේෂන් එකේදී සිද්ධ වෙනවා මේකයි කතන්දරය එතකොට ඔයා මේක දැනගත්තා නම් නිකන් අදහසක් ගත්තා නම් හොඳටම රයිට් එහෙනම් ඔය කියන සැටලයිට් කමියුනිකේෂන් සඳහා මේ මයික්‍රෝවේව් භාවිතා කරනවා කියලා කියන්නේ මේ පෙනෙලා තියෙන ඔය කියන සැටලයිට් ඔය විදිහට කිලෝමීටර් 36000ක් විතර අහසේ ඉහළ අහසේ රඳවා ඇති චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ පොළවේ තියෙන චන්ද්‍රිකා මධ්‍යස්ථාන වලට මේ ආකාරයට දත් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඉතින් ඒතර පොඩි සම්ප්‍රේෂණ ප්‍රමාවක් තියෙනවා උනාට ඉතා ඉහළ සංනිවේදනයක් සිදු කරනවා. Right. एक कॉपी देना गानों में. Then what method है दी? मैं वागु संपूर्ण एम इवर कर गाने पुलवांगू ना केर माँग विश्वास करना मैंने मैं वागु मैं छाया रूपते के गियो तो आठ हरी लेसी पिंतूर रखे मैं दगने दे माइंड मैप टीके मटा अदर ऐट एवान नो गोलो इवर कर आठ पास एवान लासन पाठ ताला लासन टा තනි කොලේකට අරගන්න ඊළඟ කොටසට මම යනවා අපි බලමු ඊළඟට තියෙන්නේ මොකද්ද මගේ ස්ලයිඩ්ස් වල කියලා මේ පෙන්වන්නේ සැටලයිට් කමියුනිකේෂන් ඊළඟට කතා කරන්නේ ඩිවයිසස් ගැන ඩිවයිසස් ගැන අපි දැනගන්න ඕනේ ලස්සන දේවල් දෙනවා අංක 1 හබ් හබ් සහ ස්විච් අතර ලස්සන වෙනසක් තියෙනවා පේනව නේද හබ් එකේ විදිහ හබ් එක හරියටම දන්නේ නැහැ කාටද යවන්න ඕනේ කියලා හැබැයි පැකට් එකක් ආවොත් හැමෝටම යන ඕන බලන්න වටදාවේ කියලා යවනවා. මේක හොඳ වැඩක් නෙමෙයි. මේ බලන්න අනවශ්‍ය ට්‍රැෆික් එකක් හැදිලා තියෙන්නේ. මේ බලන්න එන ඩේටා එක මෙයාට යවන්න ඕනේ. ඔක්කොටම යවනවා. ඒ කියන්නේ බුද්ධිමත්භාවයෙන් අඩුයි නේද? එහෙනම් හබ් ගැන main difference between hub is the speed. Right, then you can say hub send packets to every see hub sends transmitted data to all computers but switch send to relevant computer only so what will happen in hub create unnecessary data condition so hub use in half duplex mamma thak tiyagirine h akura hub half duplex but switch full duplex onna wenasa ona obata hub switch athara wenasa anduna ganna puluwan denna ekama wade karanne mokadda me wade eyala dennama karanne centrally computers connect karanawa network ekaka madhyagathawa pariganaka සම්බන්ධ කරනවා හැබැයි කරන විදිහ තමයි වෙනස හබ් අරගත්තොත් data packet එක ඔක්කොටම බෙදලා දෙනවා හැබැයි switch හරිම බුද්ධිමත් එයා දෙන්නේ හරි කෙනාට විතරයි
සිංහල මාධ්‍ය දරුවෝත් බලා ගන්න. ඔයා මෙතන වෙනස්කම් අඳුන ගන්න ඕනේ. හබ් ලැබෙන තොරතුරු ඔබගේ පොතේ මේ කොටස් කෝණම් highlight කරගෙන ඒවා විතරක් ලියන්න. මේ හැලී ලියන්න එපා. ස්විච් තොරතුරු අදාළ පරිගණකයේ වෙත යොමු කරයි. මෙහිදී අනවශ්‍ය තදබදයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් hub off half duplex ඒ කියන්නේ නාභි කියලා කියන්නේ hub වලට. ස්විච් පූර්ණ ද්විපද. ඔන්න ඔය concept එක විතරයි ඔයාට දැනගන්න ඕනේ. ඊළඟට අපි යනම ඊළඟ ඩිවයිස් එකට. මෙතන වෙනස්කම් පෙන්වලා තියෙනවා ඔයගලට අදහසක් ගන්න. හැමෝටම බෙදා හරිනවා. මෙයා හැම බෙදන්නේ නැහැ. ඊට network interface card. network interface card එකේ ඔයාලට මතක ඇති අපි කිය සතියේට කලින් සතියේ ports ගැන කතා කරා. මේ ports මොකක්ද ඒකේ නම? අපි කියනවා ethernet port නැත්නම් RJ45 jack එක ගන්න port එක තියෙන. මේකෙන් කරන්නේ අර wire නැත්නම් අර unguided නෙවෙයි guided media සමග සම්බන්ධ කරන්න තමයි මේ උපාංගය පාවිච්චි කරන්නේ. මේක motherboard එකත් එක්ක fix කරලා තියෙනවා. right අපිට කෙලිම motherboard එකට plug කරන්න පුළුවන් වෙනම slot එකක් තියෙනවා. මේ slot එක මෙන්න මෙතන පෙන්නලා තියෙනවා. මේ slot එකෙන් motherboard එකට high කරන්න පුළුවන්. So it has NIC that is a RJ45 jack to connect with guided media. guided ඒ කියන්නේ wired media එක සම්බන්ධ කරන්න තියෙනවා. So in one computers this is built in. මේක laptop එකක් හැම ගත්තොත් මේකෙම high කරලා දෙන වෙනම slots ගහන්න නැහැනේ. මේ සමහර අය වෙනම slots තියෙනවා. දැන් මේක නම් built in. So this is the network interface card. අලුත් පරිගණක වල මේක එකේම සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට firewall. ගිනි පවුල. Firewall කියන්නේ මොකද්ද? ලියා ගන්න විශේෂ කාරණයක්. ජාල ආරක්ෂක පද්ධතියක් ආරක්ෂාවට ඉංග්‍රීසි මීඩියම් දරුවෝ ලියා ගන්න firewall is network security system එක. It control unauthorized access from the network. අනවසර ප්‍රවේශ આવොත් මගහරවා ගන්න පාවිච්චි කරන. So it's give instruction to control data and instructions transmission between network and the computer network. ඒ කියන්නේ ඔයාගේ ගෙදර තියෙන computer network එක අන්තර්ජාලය අපි දන්නේ නැති මිනිස්සු ඉන්නව දන්නේ නැති පුද්ගලයෝ ඉන්නවා ඒ අයගෙන් ආරක්ෂා කරගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. හරියට ගෙදර ඉන්න බල්ලා වගේ. මොකද බල්ලා කරන්නේ පිටින් එන අය දන්න අය ඇතුළට ගන්නවා නොදන්න කෙනෙක් ආවොත් බුරනවා. අන්න ඒ වගේ තමයි. එතකොට මේක ජාලය ආරක්ෂාවට භාවිතා කරනවා. එක software වෙන්න පුළුවන් hardware වෙන්න පුළුවන්. So it can be both software and hardware. See? Software and hardware. router. ඊළඟ device එක.
මේක ආරක්ෂාවට භාවිතා කරනවා security barrier between internet and the network and it can be both hardware and network a points තුන විතරයි ඕනේ I කියනවනම් it is a network system network security system it can be software or hardware it prevent unauthorized access from the internet to network ඔය points තුන විතරමයි ඕනේ නැවත සිංහලෙන් කියනවනම් ඒ ආරක්ෂක පද්ධතියක් දෘඩාංග හෝ මෘදුකාංග විය හැක පරිගණක ජාලය අන්තර්ජාලයෙන් පරිගණක ජාලය ආරක්ෂා කරයි කියලා ලිවනම් router මොකද කරන්නේ පරිගණක ජාල දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ කරයි යන්නේ කියලා ලියාගන්න පරිගණක ජාල දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ කරයි. අපි ඒක චිත්‍රයක් ඇඳගමු router එක ඇඳලා මේ router එක මෙන්න පරිගණක ජාලයක් තියෙනවා මෙන්න තියෙනවා switch එකක් මෙන්න ජාලයක් තියෙනවා මෙන්න තව ජාලයක් තියෙනවා අපි ඒක internet එක දාගමු internet එකක් ජාලයක් නේ තව ජාලයක් තියෙනවා මෙතන ඔන්න දෙකකට වඩා වැඩියෙන් සම්බන්ධ කරලා තියෙනවා. ඔන්න චිත්‍රය තුලින්ම කතන්දරේ මැවෙනවා. මේකට ලියාගන්න ඉන්ටර්නෙට් කියලා. මොකද දැන් මෙයා කරනවයි කියන්නේ? ජාලේ කීපයක් එකිනෙකට සම්බන්ධ කරනවා. ඒ ජාල ద్వාරයේ ගේට්වේ යනුවෙන් හැදින්වෙනවා. තරතුරු සම්ප්‍රේෂණයට සුදුසු මාර්ගය තීරණය කරන්නේ මේ මාර්ගකය නිසා. ඒ කියන්නේ යා දන්නව හරියටම කොයි පාරද යන්නේ කියලා. router එක. මෙතන ඉඳන් මොන පැත්තටද හරවන්නේ කියලා දැනගන්නවා. right. මම ඒකේ වීඩියෝ එක ඔයගලන්ට දාලා තියෙනවද දන්නේ නැහැනේ. router ලියාගන්න router. interconnect network. ඔයාලටකන් ලියාගන්නකම් මම වීඩියෝ එක හොයනවා. ඒ වගේම ලියා ගන්න it selects the correct path ඒ නිවැරදි මාර්ගය පෙන්වනවා මෙන්න ඔයාලට බලා ගන්න මම වීඩියෝස් ටිකක් හැදුවා මේ තියෙන්නේ router එක router එක කරන්නේ නිවැරදි අර networks එකට සම්බන්ධ කරනවා වගේම මාර්ගකේ කියන්නේ නිවැරදි මාර්ගය තෝරලා දෙනවා it select the correct path දැන් ඔයාලට පේනවා මෙතනින් එන packet එක හරි path එකට දාලා යවනවා එතකොට මේ වගේ networks එකිනෙක සම්බන්ධ කරන routers පාවිච්චි කරන මේ data packets තමයි මේ යන්නේ. මට පොඩි ටික යනවා පේන්නේ. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් router එකේ ක්‍රියාමාර්ගය මොකද්ද කියලා. මේක මේ තියෙන ඕනේ පැත්තකට යවා ගන්න පුළුවන් යට. හොඳයි. ඔන්න ඔය කතාව තමයි router ගැන කියන්නේ. මේ තියෙන firewall ගැන. firewall එකේ packets ගියාට හැම packet එකක්ම නෙවෙයි නරක. ඒ කියන්නේ අපි දන්නේ නැති unauthorized packets විනාශ කළා නැත්නම් ඒවා අයින් කරනවා ඒව ගන්න. දැන් මේ බාන මෙතනින් ගිනි අරගෙන වැටෙනවා කියලා පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය ඒවා විතරයි ගන්න. එතකොට hub ගැන කතා කරනවා නම් hub මොකද කරන්නේ කියලා බලන්න. hub හැමෝටම packets යවනවා. කවුද කියලා බලලා හොයන්නේ. කෝටම යවන ඕනි කෙනා තියාගන්නවා. නැති අය ඒගොල්ලෝ discard කරලා දානවා. දැන් අපි වගේ වෙන කෙනෙක්ගේ ලියුමක් ආවොත් කඩලා බලන්නේ නැහැ. ඒගොල්ලෝ හරියක විතරයි එයා ගන්න. ඊළඟට ඔයගලන්ට ඊළඟට තියෙන උපකරණය තමයි අපි ලියා ගන්න ඕනේ මොඩෙම්. මොඩෙම් එකේ කරන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා ටෙලිෆෝන් කේබල් එකේ යන්නේ ඇනලොග් සිග්නල් මේ වගේ. එතකොට ඇනලොග් සිග්නල් ඩිජිටල් කරන එකත් ඩිජිටල් ඇනලොග් කරන එකත් තමයි මෙයාගේ කාර්යය වෙන්නේ. ඒක ලියා ගන්න convert analog signal to digital and digital to analog. එතකොට මෙයාගේ සම්පූර්ණ කාර්යය වෙන්නේ මොකද්ද?
convert analog to digital and digital to analog මොකද ඔයා දන්නවා ටෙලිෆෝන් sorry ටෙලිෆෝන් කේබල් එකේ යන්නේ මොනවද analog signal එතකොට අපේ පරිගණකේ පාවිච්චි කරන්නේ digital signal એટલે ඒක අපි දැනගෙන යන්න ඕනේ අපි යමු අපේ ප්‍රසන්ටේෂන් එකට ඊළඟට මේ තියෙන මොඩෙම් මේ මොඩෙම් එකෙන් තමයි මොකද්ද කරන්නේ මොඩියුලේෂන් කියන්නේ ඇනලොග් ඩිජිටල් කරන එක ඩී මොඩියුලේෂන් කියන්නේ ඩිජිටල් ඇනලොග් කරන එක ඒ වචනේ හැදිලා තියෙන්නේ මෝ ඩේ ම් කියලා මෙහෙමයි හැදිලා තියෙන්නේ එතකොට ඒක ගැන තමයි මේ කතා කරන්නේ මොඩෙම් මේ බලන්න ලියා ගන්න convert analog signal to digital and digital signal to analog ඒ කියන්නේ modulation plus demodulation සිංහල වාදි දරුවෝ ලියා ගන්න ප්‍රතිසම සංඥා අංකික සංඥා බවට පත් කරයි ඒ වගේම අංකික සංඥා ප්‍රතිසම බවට පත් කරයි. කොටින්ම කියනවනම් ඔබට ලියා ගන්න ලස්සන ඩයග්‍රෑම් එකක් මෙහෙම. මෙහෙම කළා ඇනලොග් එක යනගන්න ඒක ඩිජිටල් කරනවා. නැවත ඔබ තව පාඩකින් අනිත් පැත්තට දාන්න ඩිජිටල් ඇනලොග් කරනවා. ඒතර දෙකම කරන්න පුළුවන්. ඕක තමයි යාගේ අරමුණ. ඇනලොග් ඩිජිටල් කිරීම, ඩිජිටල් ඇනලොග් කිරීම සරලව කියනවා. मम मेल मेल මට දෙන්න කියලා ඉල්ලනවා එහෙනම් request service සේවා ඉල්ලුම් කරයි මෙයා සේවා ලබා දෙයි provide services මෙයා asking නැත්නම් requesting services බොහොම සරලයි ඉල්ලනවා අත මේ පෙන්නලා තියෙන ඉල්ලනවා මේ දෙනවා එතකොට mail server mail බෙදෙනවා web server web පිටු බෙදෙනවා ඔය වගේ එක එක servers ලගේ jobs තියෙන අපි එක වෙනම ඉගෙන ගන්නවා ඉන්ටර්නෙට් පාඩම. පුතාලගේ පොතට ඒකත් ඇතුළත් කරගෙන. ඔන්න දැන් ඊළඟ බෙදීම හොඳට තේරුම් ගන්න. Interesting. පරිගණක ජාල. ඒ කියන්නේ computer network. දැන් ඔක පටල ගන්න එපා. ඔගලගෙන් modes ඇහුවොත් network mode කියන්නේ simplex, half duplex, full duplex. මේ අහන්නේ computer networks. Network types ටික අහන්න. ඒ කියන්නේ LAN, WAN, MAN කියන්නේ හරි ලේසි LAN කියන්නේ මොකද්ද ස්ථානීය ප්‍රදේශ ජාල ඔකත් වගුවක් කරගත්තොත් මම සතුටුයි මේ බලන්න ඕගොල්ලන්ගේ මයින්ඩ් මැප් එක මෙන්න මෙහෙම අඳුන ගන්න ඕන වගුව දා ගන්න කරලා නැති අයට පරිගණක ජාල වර්ග ओके लिया गाने पटांगा LAN local area network स्थानीय प्रदेश जाल
स्थानीय प्रदेश जाल मैन पुरवर प्रदेश जाल लियागान वेनवा वागुवा पुरवर प्रदेश जाल इलांगर लियागान पुलुल प्रदेश जाल क्याने वाइड एरिया नेटवर्क දැන් අපි මේ area network area network කියලා තියෙනවා ඒ කියන්නේ එකමයි area network කියන්නේ හැබැයි අකුරකින් වෙනස් වෙන්නේ කතන්දරේ මේ පිහිටීම අනුව පරිගණක කොච්චර දුරින් දුරින් තියෙනවද අනුව කියන එක තමයි මේ land band band කියන එක තීරණය වෙන්නේ ඒකයි මෙහෙම කඩලා තියෙන්නේ තේරුණාද මේ මේක අකුරකින් වෙනස් වෙන්නේ right බලන්න මොකද්ද මේ අකුර L අකුරෙන් වෙනස් වෙන ස්ථානීය එක පොඩි තැනකට සීමා වෙලා මේ පන්ති කාමරය ගොඩ නැගිලා එහෙනම් මේ මේක ලියනකොට තනි වාක්‍යයක් ලියාගෙන යන්න පුළුවන් මොකද වාක්‍ය පරිගණක එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ හිස් තැනක් මේ හිස් තැන ප්‍රදේශයකය මේ හිස් තැන අනුව කතාව වෙනස් වෙනවා ලෑන් නම් ඉතා කුඩා පුරවර නම් නගර සීමාවක ඉතා විශාල බලන්න එක වාක්‍යයකින් වචනයක් පමණක් වෙනස් කළා මේ ප්‍රශ්නෙට පිළිතුරු මං හදන්න ඉගෙනුවා නැවත වාක්‍ය සිංහල මාධ්‍ය දරුවෝ ලියා ගන්න හිස්තන තියලා ලියා ගන්න වාක්‍ය දිගටම ලියා ගත්තා නම් හරියට අදහසක් ගන්න පුළුවන් හැම එකටම මේ වාක්‍ය ලියවෙන්න ඕනේ හිස් තැන විතරයි වෙනස් වෙන්නේ පළවෙනි එක ලියා ගන්න පරිගණක එකිනෙක සම්බන්ධ වී ඇත්තේ හිස් තැනක් ප්‍රදේශයකය බලන්න මතක තියාගන්න ලේසි ක්‍රම එහෙම නැත්නම් හරි අමාරුයි මතක තියාගන්න ඇති තුනක් මතක තියාගන්න ඕ වෙනුවට තනි වාක්‍යයක් මතක තියාගෙන වචන තුනක් විතරයි වෙනස් කරන්න. මොකද්ද පළවෙනි වචනේ? ඉතා කුඩා. ඉතා කුඩා ප්‍රදේශයක. මේකට දාන්නේ නගර සීමාවක. නගර. පුරවර කියන්නේ නගරෙට තමයි නේ නගර. මේකට කියනවා ඉතා විශාල ඔන්න එහෙනම් ඉංග්‍රීසි මීඩියම් දරුවෝ අහගන්න computers are connect each other in a blank geographical area computers are connect each other in a blank geographical area මෙතන දානවා ඔය very small area town like a town very large area very large area ඔන්න ඔය විදිහට අපි දැන් ස්ලයිඩ් තුනට ගිහිල්ලා ඉගෙන ගමු මෙන්න තියෙනවා ලෑන් ගැන එක්සැම්පල් එකක් එක්ක આવොත් ලස්සනයි පන්ති කාමරයක බිල්ඩිමක පාසලක විශ්වවිද්‍යාලයක කුඩා ව්‍යාපාරයක පොඩි ඉඩක ඉතා කුඩා ප්‍රදේශයක පැතිරිලා තියෙනවා මෙට්‍රෝපොලිටන් කියන්නේ නගර සීමාවක මේ මීටර් ගන්න අවශ්‍යම නැහැ නමුත් ඔබ දැනගන්න කිලෝමීටර් 16ක හොයිට අඩු ආවරණ ප්‍රදේශය ඒ කියන්නේ ලෑන් ගොඩක්
උදාහරණයක් බැංකු ජාල ටිකක් විශ්ව ළඟ තියෙන නගරයක තියෙන විශ්වවිද්‍යාල ටිකක් එකතු කරලා right සම්බන්ධ කරලා තියෙනවා නම් අපි ඒකට metropolitan කියලා කියනවා. හිතන්න කොළඹ නගරයේ තියෙන මහජන බැංකු ටික එකතු කරලා හදලා තිනවා වෙනම පොලි network එකක්. එහෙම හිතන්න. කොළඹ තියෙන කොළඹ මහා ඉස්පිරිතාල ගාව තියෙනවනේ eye hospital එක තව ටිකක් එහායින් තව තියෙනවා හදිසි අනතුරු ඒකකේ ළමා වාටු වගේ ඒ වගේ එකතු කරලා හදලා network එක අන්නේ වගේ. ඒක නගර සීමාවක විතරයි. metropolitan ඊළඟට වෑන් කියන්නේ තා විශාල අන්තර්ජාලයේ රටක් තුල මෙන්ම රටෙන් පිටතද උදාහරණයක් සම්පත් බැංකු ජාලය කොළඹ කුරුණෑගල ගම්පහ අනුරාධපුරය යාපනය දෙවුන්දර තුඩුව ත්‍රිකුණාමලය වගේ ලංකාව පුරා තියෙන ශාඛා එකතු කරලා හදලා තියෙනවා network එකක්. ඒකට කියනවා මොකද්ද වෑන් එකක් කියලා. ඒක ලංකාව පුරා උනත් ගන්න පුළුවන්. ඒ මොකද නගරයක් වගේ නෙවෙයිනේ මහා විශාලයිනේ. ඒ වගේම පුතේ අන්තර්ජාලය හොඳම උදාහරණය අන්තර්ජාලය. The best example is what? Internet. ලියගන්න අන්තර්ජාලය. දැන් උදාහරණ දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. අන්තර්ජාලය ගන්න පුළුවන් නැත්නම් රටක ඇති පරිගණක ජාල ටික ගන්න පුළුවන්. හොඳයි. මේ තියෙන්නේ topology ටික. ඊට පස්සේ අපි එනවා topology. ඒ කියන්නේ ජාලයක තුල පරිගණක සම්බන්ධ වෙලා තියෙන විදිය arrangement or shape or physical connectivity. So that you call topology ජාල ස්ථල විද්‍යාව. ජාල ස්ථල විද්‍යාව एक स्टार बस रिंग ट्री मेश केला कोटास पहाग गयन कता करना वा ओबट रूप सत्रहान वलीं अरी लसन ट हदा गान पुलां मेन्न तीयन वा वयागे माइन मैप पे कट मांगियान वा में तीयनने स्टार टोपोलोजी दकुनु पैत्ते अर मां कीपु माइन मैप पे के लसन ट वाट हदा गान पुलवा ස්ථා එකක් වගේ කියන්නේ හබ් එකක් හරි ස්විච් එකක් හරි මැද තියාගෙන පරිගණක සම්බන්ධ කරනවා නේද. දැන් මගෙන් පුතෙක් ඇහුවා පරිගණක තා මේ මේ ඒ පුතා අහනවා explain the difference between hub and switch. ඉතින් පුතේ මම වගේ නෝට් මේ message එක දැක්කට මං අර flow එක කැඩෙන නිසා මම මෙතෙන්ට එනකම් බලාගෙන හිටියා. දැන් පුතේ network එකක් මේ විදිහ පරිගණක ඔක්කොම එකට සම්බන්ධ කරන්න ඔය හබ් හරි ස්විච් හරි ගන්න පුළුවන්. තේරුණාද? දැන් හබ් එකෙන් data transfer කරනවා නම් කොහොමද දන්නවද අපි කියමු මේ data එක transfer කරන්න කියලා? එයා මෙහෙම කළා මේක transfer කරනවා. මෙතේට transfer කරපු ගමන්ම මේ වගේ තව ඔය වගේ packet හදලා copies හදලා හැමෝටම යවනවා. එයා දන්නේ නැහැ කාටද යවන්න ඕනේ කියලා. එයා මේක හැමෝටම යවනවා පිටපත් හදලා. එයාට පුළුවන් එච්චරයි. ඉතින් දැන් හිතන්නකෝ මෙයාටයි data එක ඕනේ කියලා මෙයාට ඕනේ කියලා මේ ඒ උනාට හැමෝටම යනවා. ඒකයි hub ගේ තියෙන දුර්වලකම. හැබැයි switch හරිම smart. එයා මේ packet එක ගිහිල්ලා මෙයාට යවනවා නම් අනික් අයට යවන්නේ නැතුව මෙයාට පමණක් වෙනවා.
මගේ පුතාට තේරුණාද පළවෙනි වෙනස? අපි ඉංග්‍රීසි වලින් කිව්වොත් hub can send packets to every computers, not the relevant one. Hub is not that intelligent, but switch is sending the packet to relevant computer only, relevant port only. පුතාට ඒක තේරුණාද? හොඳයි. ඉතින් ආයෙෂ් ඔහොම යවනකොට හබ් අනවශ්‍ය තදබදයක් අනවශ්‍ය unnecessary traffic එකක් generate වෙනවා. ඉතින් පුතේ half duplex විතරයි කරන්න පුළුවන්. මොකද දෙපැත්තටම යවුවොත් collisions happenවා. දැන් හිතන්නකො මෙයා මේකට යවනකොට තව එක්කෙනෙක් අනිත් පැත්තටත් යවනවා. ඒ හින්දා මෙයා යවනකන් ඉන්නවා. ඒ කියන්නේ hub half duplex. ඔයාට මතක තියාගන්න පුළුවන් ඉංග්‍රීසි මාධ්‍ය දරුවෙක් නිසා hub half duplex. එච්චකොට එන්න පටන් ගන්න. Switch full duplex. දැන් ආයෙෂ්ට මත තේරෙනවාද ඒක වෙනස? ඔයාට තනියෙන් ගොඩනගා ගන්න පුළුවන් දාන්ස් එක. Okay. Right. ඔයාට පුළුවන් ද වෙනස්කම කියන්න අපි හැමෝටම ඇහෙන්න. ඔයාට තේරෙන විදිහට. කියන්න පුළුවන් නේද? Unmute කළා කියන්න. ඔයාට දැනෙච්ච විදිහට තේරෙච්ච විදිහට කියන්න බලන්න. Hi. All right. Okay. Then අපි කියමු අපි පන්තියේ දරුවෙකුට කාට හරි කියන්න පුළුවන්ද කියලා. කතා කරන්න පුළුවන් කෙනෙක් මේ වෙලාවේ. කතා කළා hub and switch අතර වෙනස කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අත උස්සලා කියන්න බලන්න. Yes පුතා කියන්න. නුරාද කියන්න. අන්මියුට් කළා කියන්න බැටිය. වැඩි වෙලා ගන්න නැතුව කියන්න මොකද මට තව ලොකු පාඩමක් තියෙනවා ඉතුරු වෙලා. පන්ති කාට හරි පුළුවන්ද කියන්නේ මොකද අර peer to peer ඉගෙන ගන්නකොට ලේසි අර එහෙම අපි ඉගෙන ගන්නවා දැන් teacher කියනවට වඩා දරුවෙක් කියනකොට තේරෙනවා අපි ඒකට කියනවා campus එකේ කුප්පි දානවා කියලා teacher කියනවට වඩා තමන්ගේම පන්තියේ තමන්ගේම යාළුවෙක් කියනකොට ගොඩක් සමීපයි කියන්න පුළුවන් නම් කියන්න බුද්ධිම කියන්න පුළුවන්ද පුතේ? බුද්ධිමට තේරෙච්ච විදිහට කියන්න. Yes. මට ටයිප් කරලා එවලා තියෙනවා රොවින්දු පුතා අංශ එක hub half duplex transmitter data for all computer. Switch switch ගැන කියනවා නะ හා හබ් ගැන slow කියලා දාලා තියෙනවා ආයි මං කියන්නද ආයි මං කියලා දෙන්න දෙක කො අතුසන තේරිච්ච නැති අය ඉන්නවා නම් හබ් switch අතර වෙනස හැමෝටම තේරිලා තියෙනවා හරි නුරාදී අපි කියමුද බලන්න අත බුද්ධිම පුතා කියමුද බලන්න අපි unmute කළා කියන්න පුළුවන් නම් කියන්න පුළුවන් hub කියන්නේ මොකද්ද? ලේසි උත්තරයක් ගන්න පුළුවන්. hub half duplex. ඒ වගේ උත්තරයක්වත් කියන්න පුළුවන් වෙන්න ඕනේ. right. රොමිදු දාලා තියෙනවා slow hub slow කියලා switch fast කියලා. send data to relevant computer only කියලා දීලා තියෙනවා රොවින්දු. ඒ වගේම switch full duplex කියලා අපිට කියන්න පුළුවන්. හරිද? හොඳයි. හරි කතා කරන්න ඕනේ කමක් නැහැ කවුරුත් මුකුත් හිතන්නේ නැහැ
वाल कथा कर हम तमें मंदाने उगलान तेरुना द वाला याल वांट उदाउ कराने पुलांग हिम तेरुं करला राइट एक हरी लक्षण आय पांतीय का भी प्रश्न है हुआ म कथा करना वने वागे तमें मैं क्लास के वर्चुअल के लहितान ने बाप भी लक्षण एक्टिविटीज कराने पुलवा मगे एलेवल आय ते करना मम ब्रेकआउट रूम्स वाले दाला गुलांग ग्रुप्स करला हरी लक्षण एक्टिविटीज ठीका करना उगलान तक पुलवा मामा අනිද්දවසේ බ්‍රේක්අවුට් රූම්ස් වලට දාන්නම් යාළුවෝත් එක්ක එකතු වෙන්න පුළුවන්. දාන්න දාන්න ඇත් එක තමයි බ්‍රේක්අවුට් රූම්ස් කරන්නේ. රයිට්? රයිට්. හරි. එහෙනම් ඔන්න මම යනවා ස්ටාර් ටොපොලොජි. පරිගණක ගොඩාක් අපි දකින්නේ මේ විදිහට තමයි අපේ ඉස්කෝලේ තියෙන්නේ මේ විදිහට තමයි ඉස්කෝලේ ගිහම බලන්න. පරිගණක සෙන්ට්‍රලි කනෙක්ට් කරලා තිනවා ඩිරෙක්ට්ලි කනෙක්ට් කරලා තිනවා හබ් එකට ස්විච් එකට ඒකේ තියෙන වාසිය තමයි පුතේ එක කම්පියුටරයක් කැඩුනා කියලා අනෙක් අයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හොඳට වැඩ කරගෙන යන්න පුළුවන් ඒකයි පළවෙනි ප්‍රශ්න ලේසියි ඊළඟට මගේ පුතේ අපි දෙවෙනි එකට යමු බස් බස් එකේ තියෙනවා මොකද්ද මේ තියෙනවා මේන් කේබල් එක අපි මේකට කියනවා බස් එක කියලා කියනවා මේන් කේබල් කියලා කියනවා බෑක්බෝන් කේබල් කියලා කියනවා කොඳු නාරටේ කියලා කියනවා හැබැයි මේක මේකට හානියක් වුණොත් නම් මුළු ජාලෙම බිඳ වැටෙනවා හැබැයි එක පරිගණකයක් කැඩුණා කියලා මුකුත් වෙන්නේ නැහැ රයිට් ඊළඟට මේ පෙන්නලා තියෙන්නේ බස් ස්ටොපරජක් මේක මම මවා ගන්නවා මෙහෙම හිතන්න ගෝල් රෝඩ් එක කියලා මේක හැමෝම දකින්නවනේ දැකලා තියෙනනේ ගෝල් රෝඩ් එක මේ තියෙන පොඩි පාරවල් ඉතින් මේ පාරක් කැඩුණායි කියලා මුකුත් වෙන්නේ නැහැ හැබැයි ගෝල් රෝඩ් එක කැඩුනොත් නම් අපිට යන්න අමාරු වෙනවා මෙන්න තියෙනවා රින් ටොපොලොජි රින් එකේ තියෙන වෙනස තමයි පැකට් එකක් ආවොත් එයා මෙහෙම රින් එක පුරාට තමයි මෙහෙම යවන්නේ ඉතින් එක කම්පියුටරයක් කැඩිලා තිබුණොත් පරිගණක ජාලෙම බිඳ වැටෙනවා. ඒකයි රින් වල තියෙන පාඩුව. මේ තියෙන්නේ මුද්දක ආකාරයට, වලල්ලක ආකාරයට එකිනෙක සම්බන්ධ කරලා තියෙනවා. එක පැත්තකට තමයි දත්ත ගමන් කරන්නේ. හැබැයි තියෙන ප්‍රශ්න තමයි if disable of cable or computer will disable the entire network. ඒ කියන්නේ එක කම්පියුටරයක් හානි වුණොත් මේ මුළු ජාලෙම බිඳ වැටෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් අපිට. Right. මේ තියෙන breakdown of any station will disable the entire network. Tree topology කියන්නේ මොකද්ද? මම මේ tree එක ගාව මෙහෙම ලියනවා. පුතේ tree එක කියන්නේ මෙන්න මේ විදිහට අර තියෙන බස් එකම තමයි ඒ බස් එකට කලින් සම්බන්ධ වුණේ එක කම්පියුටර් එකක් නේ දැන් කම්පියුටරයක් නෙමෙයි සම්බන්ධ කරන්නේ ඒකට ස්විච් එකක් ඒකට තමයි අනික් කම්පියුටර්ස් ටික ඒ කියන්නේ කොටින්ම කියනවා නම් බස් එකයි ස්ටාර් එකේ එකතු වන ස්ටාර් ඇන්ඩ් බස් ටොපොලොජි වල එකතුවක් හරි ලස්සනයි මේක තියෙන විශේෂත්වය මේවා වෙන වෙනම පාලනය කරන්න පුළුවන් මේක එක ডিপার্টমেন্ট එකක් මේක තව ডিপার্টমেন্ট එකක් ඔය විදිහ පාලනයක් කරගන්න පුළුවන් ඒ වගේම මේ තියෙන ගහක ආකෘතියක් කියලා පෙන්වලා තියෙන්නේ මේක තියෙන බස් ආකාරයේ ජාලගත කිරීමක් ඒ වගේම තරු ආකාරයේ ජාලගත කිරීමක් එකතු කිරීමක් So this is linear bus and star topology combination. So it's combined characteristics of linear bus and star topology, right? But if something happened to this linear bus, entire network can break down. But make a karuna kela me golange athara data transfer karaganna puluwan hebe. Mokada e golang wenama star ekak ne, right? මේකේ තියෙන වාසිය වන්නේ එක් එක් ජාල වෙන වෙනම පාලනය කර ගන්න පුළුවන් වෙන්නේ. අන්තිමේක මෙෂ් ටොපොලොජි මෙෂ් කියන්නේ සියලු පරිගණක සමග සම්බන්ධ වෙලා. හැබැයි එක පරිගණකයක් කැඩුනා කියලා කාටවත් කරදරයක් නැහැ.
හොඳට වැඩ කරගන්න පුළුවන් because all these computers connect with every computers so there are different path to connect හොඳයි දැන් අපි අවසාන කොටසට පිවිසලා ඉන්නවා ඒ තමයි advantages disadvantages කතා කරමු එහෙනම් ඔයාගේ පොතේ පිටු දෙකක් මේකට වෙන් වෙලා තියෙනවා අපි එකින් එක බලමු මොනවාද තියෙන වාසි කියලා අංක 1 data and information shared ඒක තමයි පළවෙනි වාසි පරිගණක ජාල නිසා අපිට පරිගණක එකිනෙක සම්බන්ධ කරන්න පුළුවන්. තාම වටිනවා. ඒක නිසා මෙයා ගාව තියෙන data මෙයාට ගන්න පුළුවන්. So data can be shared. Information can be shared. ඒක තමයි පළවෙනි වාසිය. දෙවෙනි වාසිය හිතන්නකො මං මගේ data ටික ඔක්කොම computers වල තැම්පත් කරනවා. Computer 40ක් තියෙනවා 40ෙම එකම films ටිකක් තැම්පත් කරනවා. ඔබලු දන්න විදිහට කියමුකෝ අපි ෆිල්ම්ස් හැම එකේම ෆිල්ම්ස් පුරවලා පුරවලා තියෙනවා. ඉතින් අනවශ්‍ය ඉඩක් යන්නේ නැතුව එක කම්පියුටරයක ෆිල්ම්ස් ටික දාලා අනෙක් අයට ඇක්සස් කරන්න දුන්නා නම් හරිනේ. එහෙනම් less storage space. ඔයාලට තේරෙන විදිහටයි මම කියුවේ. ඊළඟ එක. Ability to share resources. පුතේ මම කිව්වා වගේ අපිට scanners, printers modern share කරන්න පුළුවන්. දැන් අපේ ස්කෝලේ තියෙන printer එකක් මුළු computer lab එකේ හැමෝටම ඒක share කරන්න පුළුවන්. computers 42ක් තියෙනවා මහින්දෝදේ විද්‍යාගාරයක් හින්දා. ඒකේ ඒ 42ටම print out ගන්න ඕනේ වුණාම කාගෙන්වත් අහන්න ඕනේ අර printer එක share කරන්න පුළුවන්. එහෙනම් can share resources. ඒ වගේම ability to control central software. හොඳම උදාහරණය බලන්න. දැන් ඔයගලගේ A-level results එනකොට එක software එකයි පාවිච්චි කරන්නේ එක තැනයි පාවිච්චි කරන්නේ අනෙක් අය සමග ඒ software එක බෙදා හදා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් ඔයාලා හොඳ උදාහරණයක් ගත්තොත් මේ LMS එක ගන්නකො Google Classroom එක මේක ගන්නකො මේකත් එහෙමයි. මේ ෆයිල් එක හැමෝටම බෙදා හදා ගන්න පුළුවන් වුණා. බලන්න මගේ ගාව තියෙන ෆයිල් එක මම මේක මේකට දැම්මාම මේ software එක හරහා මේක software එකක් නේ Google Classroom කියන්නේ එක්තරා software එකක් එක web based software එක. ඒක හරහා මේක බෙදාගත්ත බලන්න කොච්චර ලස්සන experience එකක්ද අපි ගත්තේ කියලා මේක මගේ ගාව මන් තියන් ඉන්නේ නැතුව මම ඔයාලට දුන්නාම ඔයාලා ඔක්කොම මෙතන ඉන්න 45 දෙනාටම මේක පාවිච්චි කරන්න අවස්ථාව දීලා තියෙනවා. ability to connect at anywhere at any time then මේ බලන්නකෝ ඔයාලා කොහෙද ඉන්නේ කියලාවත් මම දන්නේ නැහැ. සමහර දරුවෝ මගේ A-level class එකට එනවා මාතලේ ඉඳන්. නුවර ඉඳන් එනවා. තව දරුවෙක් අම්බලන්ගොඩ ඉඳන් එනවා. එතකොට ඒ අය කොයිතරම් දුරද ඉන්නේ? ඒ වුණාට any time any where they can access. දැන් මම උදේ පාන්දර පන්ති දැම්මත් ඕගලන්ට එන්න පුළුවන්. මම රැයට පන්ති දැම්මත් ඕගලන්ට එන්න පුළුවන්. ඕනෑම තැනක ඕනෑම වේලාවක 365 දවසේ 24 පැය දවස් 7ෙම සම්බන්ධ වෙන්න පුළුවන් ආරක්ෂාව. දැන් අපි පාස්වර්ඩ් එකක් දීලා ඉන්නේ. සිකියුරිටි එකක් තියෙනවා, ෆයර්වෝල්ස් තියෙනවා. එහෙනම් පරිගණක ජාලයට ආරක්ෂාවක් සපයන්න පුළුවන් අපිට. ඊළඟට ඊමේල්, ඉලෙක්ට්‍රොනික මේල් මොකද කියන්නේ? ඊමේල් කියන්නේ අපිට ඊමේල් යවන එකත් ඇඩ්වාන්ටේජ් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊමේල් කියන එක ඇඩ්වාන්ටේජ් එකක් විදිහට ගන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලට වාසි ටිකකුත් මං කියුවා. ඒ ටිකත් ලියා ගන්න බලන්න. මෙන්න මේ ලෑස්තුවේ ඔයාලට ලියා ගන්න පුළුවන් වාසි. ability to can මෙන්න මේක විස්තර කරන්න කිව්වා මගේ පුතා හරි නේද මම කියපු එක මේක නේද වායිල්ලුවේ හොඳයි පුතේ ability to control central software කියලා කියන්නේ ඔයාට මම මවා ගන්න
දෙන්නම් මෙන්න මෙහෙම චිත්‍රයක් ඔයා අහලා තියෙනවා කරලා ඇති දැකලා ඇති අපි දන්න කියන එකකට යමු මුලින්ම ඉතින් හිතන්න හැම software එකක්ම මේ විදිහ තමයි යන්නේ අපි කියනවා මෙතන තියෙනවා plane එකක් තියෙනවා හොඳයි හොඳයි දැන් ඇහෙනවා නේද අපෝ හොඳයි දැන් මම ආයෙ පෙන්නන්නම් පුතා කියපු හතරවෙනි පොයින්ට් එක ගැනයි මම මේ කතා කරන්නේ මම ඇඳ චිත්‍රයක් අපි ඒක නැවතත් අඳිමු මම ඒකට බ්ලැක් ස්ක්‍රීන් එකක් ගන්නම්කෝ මට ලේසි හොඳයි මෙහෙම ගන්නකෝ ප්ලේන් එකක ආසන වෙන් කරවා ගැනීම මේ ප්ලේන් එකේ තියෙනවා ආසන मध्यगत මේක බුක් කරපු ගමන් මේක බුක් කියලා කාටවත් බුක් කරන්න බැරි ආකාරයට ලොක් වෙනවා. ඒක තමයි මේ කියන්නේ. ඉතින් පුතේ තව උදාහරණයක් ගන්න මේ දවස්වල අම්මලා තාත්තලා ඕගලන්ගේ කීල් සුපර් මාකට් එකේ කාගෙල් වලින් බඩු ගන්නවා. ඒත් software එකක්. එතකොට ඒක ඕනේ හැම කෙනෙක් මේකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ඒ අදාළ ගනුදෙනුව සම්ප්‍රදාන කරනවා. ඒ වගේම පහුගිය දවස්වල results ආවා. අධ්‍යාපන විභාග දෙපාර්තමේන්තුවේ वेबसाइट එකට හැමෝම සම්බන්ධ වෙනවා හැමෝම සම්බන්ධ වෙලා ඔයාට ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙනවා ඔන්න ඕක ගැන තමයි ඔය කතා කරන්නේ පුතාට තේරුණාද මේ කතාව yes teacher right හොඳයි අන්තිමේකට යමු අපි වාසි ඊට පස්සේ අවාසි ගැන කතා කරනවට අපි ආරක්ෂාව අවාසියක් විදිහට කියන්න පුළුවන් මොකද අනවශ්‍ය ප්‍රවේශ ඒ කියන්නේ හැකර්ස්ලා එන්න පුළුවන් ඒ කියන්නේ වාසි ගැන කතා කරනකොට ආරක්ෂාව කිව්වට පාස්වර්ඩ් ෆයර්වෝල්ස් යමට ඒවා කඩාගෙන එන්න පුළුවන් හැකර්ස්ලා එන්න පුළුවන් so possible security issues so there can be hackers network hackers people can gain access to our computer network through internet next one is breakdown of computer network will disable the entire network disable and we have to stop our work ape network ekak kerunai kiyanne edata apita weda ne apita edata office ekey innona apita edata karanna wedak wenne ne ether apita card gagaha inne wei neda ether ekenne network ekak mata sielu weda katiyutu me randa pawathinama depend wenawa puthe ilangata virus gana api liya gamu virus kiyala liyana virus can spread through the network ek tani computer nan ekkene kutai lene hadenne ekatu vela hidiya nan okkotama hadena wage tamai virus lagada pariganika dosha due to breakdown of computers or network will affect to the entire work e kiyanne ara kalin kiwwa wageema ප්‍රධාන පරිගණක දෝෂයක් හොඹිදැමීමක් නිසා අනිකුත් පරිගණක වලටත් ඒ ගැටලු ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් මගේ ප්‍රධාන පරිගණකේ තමයි අර කියන ටිකට් බුක් කරන software එක තියෙන්නේ. එතකොට අනික කාටවත් බුක් කරගන්න බෑ. ඒ වගේ තමයි. ඒ වගේම මේ වගේ network එකක් install කරන්න හොඳ specialized team එකක් ඕනේ. එතකොට ඒවයේ අඩුවක් තියෙනවා ඒ කියන්නේ මං කිව්වා වගේම තොරතුරු සංවේදන තාක්ෂණයේ ගොඩාක් රැකියා තියෙනවා රැකියා හිඟයක් තියෙනවා මොකද මේ දින අවශ්‍යතාව වලට සපුරන්න අපි ගාව මෑන් පවර් එකක් නැහැ ඒ කියන්නේ මේ ලෝකේ තියෙන තොරතුරු සංවේදන තාක්ෂණයට යොමු වීම නිසා එහා සමාන පුහුණු පිරිසක් හැම ශේෂ්ත්‍රෙම මේ ප්‍රශ්නේ තියෙනවා ඩේටාබේස් ගත්තත් එච්චරයි वेबसाइट එකක් හදන්න ගත්තත් එච්චරයි ඒකයි මේ තොරතුරු සංවේදන තාක්ෂණය මේ තරම් popular වෙන්නේ ඊළඟට ඔබට ප්‍රශ්නයක් මම ඉදිරිපත් කරනවා මෙන්න මේ ප්‍රශ්නේ 2019 අවුරුද්දේ අහලා තිබුණා
Unshielded twisted pair cable suitable for transmission data long distance over 200 meters. Hari the veradida. Meter the siyak nikmamana durakata datta sampreshanaya ta noyasunu embrunu yugal sudusu ve. Hari the veradida. Katha. Veradi yanne hema kiyanne. Itama hondai me panthi aya veradi. Etukota mama veradi lakunak danna. Fiber optic cables transmission data faster than the UTP cable. Is it correct? Prakashatantu vegavat kila kino. Harida? Hari. Rahan rahita yaturupuru ekeni wireless keyboard, wireless keyboard at the sannivedanayata adorakta bhavita karai. Infrared transmission is used in wireless keyboard to communicate with computer, is it correct? Correct. Correct. Very good. In an answer, can a BC when a BC answer, B has C communicating. Pondai, api ehina, other davas and other gran, hadani classic, the quarter mugging putek hahitia, the api kahoot game, a kakarana, the killer. The mang at Kiva Oapikarana Pulwang way kill up Balamu Kahoot take a Karagana Pulamuna, Itru Vela with Kahoot take a Karala, Natharakarana Pulwa. හොඳයි මම මෙතන මගේ කහොට් ටික තියෙනවා අපි බලමු All level network වලට question 5ක් විතරක් තියෙනවා මම අනිද්දාse questions වැඩි කරලා තියන්නම් play කරමු හොඳයි ගේම් පින් එක දීලා තියෙනවා 83 72 919 හොඳයි ලෑසිද හරි දැන් ඔන්න මම ප්ලේ කරන්න යන්නේ කවුරුන් හරි ඉන්නව නම් සවස් සම්බන්ධ වෙන්න ඕනේ අය මට කියන්න ඉන්න කියලා එතකොට මම තව පොඩි වෙලාවක් දෙන්නම් ඔයගලන්ට ජොයින් වෙන්න නෑ කියලායි තේරෙන්නේ හරි එහෙනම් අපි 22 දෙනෙක් එක්ක තරගේ වදිනවා
Example for simplex transmission. ඒකපද සඳහා උදාහරණයක් වන්නේ. හොඳයි හැමෝම ගොඩක් හොඳයි මේ මොබයිල් කියන්නේ ජංගම දුරකථනය කියන එක. ඒතර ජංගම දුරකථනය වෙන්නේ දුරකථනයටමයි. ඒක වෙන්නේ ෆුල් ඩුප්ලෙක්ස් 19 දෙනෙක් මේ තාම හොඳට සාර්ථකව පිළිතුරු දීලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නෙට යමු. Example for half duplex අර්ධද්විපද සඳහා උදාහරණ වන්නේ वॉकी टॉकी के लिए अनुमा रेडियो वैटेन ने सिंप्लेक्स एक पत्ता वाले हाँ अर्ध द्विपद किया ने हाफ डुप्लेक्स किया ने एक पत्ते के टके हिला इंटर पसे इलाके टे तमाई इलाके पत्ते के ने नॉट सेम टाइम बट यू कैन ट्रांसमिट बोथ डायरेक्शंस ඊළඟට මට ලැබෙනවා පූර්ණ ද්විපද සඳහා රේඩියෝ ගන්න බෑ කොහොමත් ගන්න බෑ රේඩියෝ ටීවී ගන්න බෑ පස් දිනක් වැරදිලා තියෙනවා ෆුල් ඩුප්ලෙක්ස් කියන්නේ පූර්ණ ද්විපද කියලා කියන්නේ ඉන්ටර්නෙට් එක තමයි ඊළඟ Twisted pair is glass cables. Twisted pair kiyanne twisted pair kiyanne emruna yugala kiyanne viduru cable kiyala tiyenawa. Harida waradida? Viduru wenne fiber optics tamai. Mewa thamba kambi wenawa. Sampurnayenma waradi. 17 denek waradi kiyala dala tiyenawa. अंतिम प्रश्न नॉट अ गाइडेड मीडिया नियम माध्यक नोवे කියලා තියෙනවා नियम එකක් නොවෙන්නේ මොකද්ද ප්‍රකාශ තන්තු කොඇක්සියල් ට්විස්ටඩ් පෙයා ගුවන් විදුලි තරංග එතකොට नॉट अ गाइडेड मीडिया नियम माध्यक කියන්නේ කේබල් තුන විතරයි රේඩියෝ විතරයි නියම නොවන මාධ්‍යයක් වෙන්නේ මම මගේ සාරාංශ සිතියමිනුත් පෙන්නවා नियम माध्य कंदे कुहमद केबल वली नियम माध्य मेती नियम माध्य तुन नियम नोवन माध्य की मेवा इतकोट उभक तेरु अरगाने पहलस्तने गुआर कि मेतन हय दिन पिलती बलम जग्रहण का Right, very nice. Hi. ඉතින් දැන් උත්තර නිවැරදිව වේගෙන් ලබා දීපු අය සහ සියලුම උත්තර නිවැරදි අය ගොඩක් ඉන්නවා. අනික අය හදිසි වෙලා උත්තර මේ එක ලේසි ප්‍රශ්න ටිකක් හදිසියේ තමයි උත්තර වරද්දගෙන තියෙන්නේ. කොහොම නමුත් මේ වෙලාවේ ඇතුළ මයින්ඩ් මැප් එක සම්පූර්ණ කරලා පොතේ කෙවලා දෙනවා. අපි බලමු එයාගේ answer එක. मेन मे बल मैं हदर पुते मुल क्लास मे विलाव तुल मे पै देख पुरी प्रोजन गील मट क्या पुलवा ओयागे महंसी अतट अंदुनातीनवा वेनस करला अद दावसे पाड़ इवर वेनकोट ओया हल इवर तीन राइट मे विधि मेक हर हाथ गना लैंडस्केप मैट मे इड तवत् लसन प्रयोजन गुड़वा नमु कुहम नमु मे विलाव तुल
කරපු මේ නිර්මාණය තාම වටින නිර්මාණයක් කියලා මම දන්නවා. ඉතින් ඒ වගේ අනෙක් දරුවොත් එවන්න පුළුවන් අයට දැන් එවන්න පුළුවන් මේ වෙලාවේ. පුංචි වෙලාවක් දෙන්න මට එවන්න පුළුවන්. අතුසන මේ වෙලාවේ කරපු අය මට කරගන්න පුළුවන් වුණා ටීචර් කියන අතුස. මාත් මයින්ඩ් මැප් එකක් හැදුවා මේ වගේ යාළුවා වගේම. එහෙමයි නෝන අතුස. අනේ එවන්න කෝගලන්. පොඩි වෙලාවක් දෙන්න අම්මා. रिकॉर्ड करो अमौंट बलाना मैं बलाना यहाँ के विधि हेतु में नेटवर्क टॉपोलॉजी टिक के ऐंदला मैं विलावत तूला ये वाके में ट्रांसमिशन मीडिया टिक मोड्स टिक स्विच में डिवाइसेस बिना में मेरे नगे विनाश का हरी मलासना इधर आला फायरवॉल राउटर मॉडेम मैं बलाना मेरे क्लियर न पुते डिजिटल एनालॉग के लक्लियर न में तन right. Advantages, disadvantages, था उपनी नहीं तो अत्य न मैपेन දැනට ආපු කොටස් ටික තමයි මම මේ පෙන්නුවේ මම මෙතනින් සෙෂන් එක නතර කරනවා මම හිතනවා පුතාලට පුළුවන් වෙයි අදහවස වෙනකොට පාට දාලා තවත් ලස්සන ඒවා හදලා එවන්න හරි එහෙනම් මම සෙෂන් එක නතර කරනවා පුතාලා පරිස්සමින් ඉන්න